අයිබන් සුබ සන්ධ්‍යාවක් අපි අද සංවාදයේ වැඩසටහනට හෝරා දෙකක කාලයක් වෙන් කරවා ගනිමින් කොරෝනා වසංගතය හමුවේ රටේ ආර්ථිකය ජයග්‍රහණය කිරීම රටක් විදිහට අපේ රටේ ඉදිරිය කොහොමද සැලසුම් කරගත යුතු වන්නේ එහි තිබෙන ආර්ථික විද්‍යාත්මක වගේම සමාජ විද්‍යාත්මක වගකීම මේ කන්නා සාකච්ඡාවට සංවාදයට භාජනය කරන්න සූදානම් මේ හෝරා දෙකක කාලයේ පුරාවටම මේ මොහොතේ පවතින තත්ත්වයේ පිළිබඳ යම්කිසි ඔබ දැනුවත් යුතු කාරණා ගණනාවකට අපි කාලය වෙන් කරවා ගන්නවා අපි අද අපි ආරාධනා කළා මෙහා සම්බන්ධව වඩාත්ම සුදුසු පිරිසකට අපේ වැඩසටහනට අපි ආරාධනය පිළිගෙන අද මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා තොරතුරු සහ ජනමාධ්‍ය උසස් අධ්‍යාපන තාක්ෂණ සහ නවෝත්පාදන කැබිනට් අමාත්‍යමන් ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්මයා මම ගෞරවයෙන් පළමුව පිළිගන්නවා අයබෝන් අද වැඩසටහනට අයබෝන් ඒ වගේම අපි ආරාධනා කළා කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් බණ්ඩාර මහත්මයාට ආර්ථික විද්‍යාව සම්බන්ධ එතුමන්ගේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දොරේ හොබවන් මම ගෞරවයෙන් පිළිගන්න ඔබතුමන් අයබෝන් එවගේ මගේ දකුණු රස අසලින් අපි ආරාධනා කළ ආචාර්ය ජගත් වැල්ලවත් මහත්මයාට ශ්‍රී ලංකා ආරක්ෂණ සංස්ථාවේ වර්තමාන සභාපතිතුමන් එවගේම කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාපීඩයේ තුමන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දොරේ හොබවන්නේ මම ගෞරවයෙන් පිළිගන්නවා අයබෝන් එවගේම අපි මහජන බැංකුවේ වර්තමාන සභාපතිතුමන්ට ආරාධනා කළා විශේෂයෙන් බැංකු ශාස්ත්‍රය හා සමග බැඳුණු කාරණා ගණනාවක් සාකච්ඡා කරන්නත් මූල්‍ය ශාස්ත්‍රය පිළිබඳව දැනුවත් යුතු කාරණා ගණනාවක් වෙනුවෙන් සුජීව රාජපක්ෂ මහත්මයාට බොහොම කෞරවෙන් පිළිගන්නවා ජ්‍යෙෂ්ඨ වර්ලත් ගණකාධිකාරීතුමන් එවැගේම ශ්‍රී ලංකා වර්ලත් ගණකාධිකාරී ආයතනයේ හිටපු සභාපතිතුමන් බොහොම කෞරවෙන් පිළිගන්නවා අයබන් ඔබතුමාවත් අද වැඩසටහනට අපි සංවාදයේදී මේ මොහොත වන විට ආර්ථික තත්ත්වයේ පිළිබඳව මේ පවතින අභියෝගය පිළිබඳ අපි දැක්කා මහ බැංකු වාර්තාව 2019 වර්ෂය සඳහා නිකුත් වුණා මේ හා සම්බන්ධ මේ මොහොතේ තිබෙන ආර්ථික තත්ත්වයක් මේ අභියෝගයක් වන්නේ කොහොමද මේ කාරණා තමයි අද අපි අරමුණු කරගන්නේ මම කැමති ඇමතුමනේ ආරම්භයක් විදිහටම රටක් විදිහට ඔබතුමන්ලට මේ රජය ලැබෙනකොට රට මේ වගකීම පැවරෙන අවස්ථාවේදී තිබිච්ච ආර්ථික අභියෝගය ඒ අභියෝගයේ වර්තමාන ස්වභාවය පැහැදිලි කරමින් අද අපි සංවාදය ආරම්භ කරන්නට සෙල්ලම් අපි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මේ රටේ ජනතාව රට බාර දෙන අවස්ථාව වන විට නිදාසින් පස්සේ ලංකා ඉතිහාසයේ අඛණ්ඩව කඩා වැටුණු රටක් තමයි එතුමාට බාර ගන්න සිද්ධ වුණේ. ඒට හේතුව තමයි මේ ඉදිරිපත් කරලා තිබෙන්නේ වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍ය කෙනෙක්ට ඊයේ දිනේදී අධිකරු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යතුමාට මහා බැංකු අධිපතිතුමා විසින් පිළිගන්නු ලැබූ 2019 වාර්ෂික වාර්තාව. මේ වාර්තාවේ තිබෙනවා 2014 ඉඳන් පස් අවුරුද්ද තුල සංඛ්‍යා දත්ත ප්‍රස්ථාර සටහන් සහිත සියලු විස්තරේ. එනිසා මේ අපේ රටේ 2014 වෙන විට නිදාසින් පස්සේ යුද්ධෙ නිම කරලා මේ රට එක්සේසත් කළා කඩිගුලක් ලෙස රට ඇවිස්සලා වැඩබිම්මක් බවට පත්වීමේ ප්‍රතිඵලයක් ලෙස අපේ ලංකාවේ ආර්ථික සංවර්ධන ඉතිහාසයේ ස්වර්ණමය සංවර්ධන යුගය ලෙස සැලකිය හැක්කේ මහින්ද රාජපක්ෂ යුගයේ. ඒට හේතුව තමයි නිදහස ලැබපු අවස්ථාවේ සිට ඕනෑම රජයක් යටතේ අපි මේ කරන සියලුම ක්‍රියාවල අවසාන ප්‍රතිඵලය ලෙස සැලකෙන දලදේශීය නිෂ්පාදනයේ ඇමරිකාන් ඩොලර් බිලියන 20ට වඩා අඩුයි ඕනෑම නායකයෙක් යටතේ. මාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා යටතේ ගත්තා ඩඩ්ලි සේනානායක මැතිතුමා එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා සිරිමාවු බණ්ඩාරනායක මැතිණිය ජයා ජයවර්ධන මැතිතුමා රණසිංහ ප්‍රේම දස ඕනෙම යුගයක වර්ෂයක මුළු රටේ සමස්ත ක්‍රියාවලියේ නිෂ්පාදනයේ වටිනාකම කොච්චරද කියලා බැලුවොත් ඇමරිකානු ඩොලර් බිලියන 20ට අඩුයි ඕනෙම වර්ෂයක. විවෘතාර්ථිකය වෙන්න පුළුවන් ආවෘතාර්ථිකය වෙන්න පුළුවන් මේ මේ කුමන ක්‍රමයක් යටතේ වුණත් 20යි. ඊට පස්සේ 30 අවුරුද්දක් තිබුණ සාපලත් යුද්ධේ හුදු වෙරළෙන් තුනෙන් දෙකක් මහ පොළොවෙන් තුනෙන් එකක් රටට අහිමි වෙලා තිබුණ මේ යුද්ධය නිම කරලා 2010 වන විට මෙතෙක්කල් මුද්‍රා තියලා තිබුණ අන්තිම දිලිඳු රට මැදි ආදායම් ලබන රටක් බවට පත් වුණා 2010 දී. 2014 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රට බාර දෙනකොට ලංකාවේ මේ අර කියපු දේශීය නිෂ්පාදනයේ වාර්ෂික වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 79.4යි. ඒ කියන්නේ එතකොට 75යි මේ 80යි. දැන් බලන්න 20ට වඩා නිදාසින් පස්සේ දිගටම තිබුණු රටක්
විස්සට තව 20ක් එකතු වෙච්චාම 40යි 40ට තව 20ක් එකතු වෙච්චාම 60යි 60ට තව 20ක් එකතු වෙච්චාම 80යි රට උඩට පැන්නා මේ වර්තාව අනුව 2019 වර්ෂයේදී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 84යි ඉතින් 80ට බාර දුන්න රට 15 16 17 18 19 ආණ්ඩු කරලා ඉවර වෙනකොට 84යි බිලියන 4යි විස්තර තිබුණ එකක් 80ට කරපු යුගයකුයි 80ේ තිබුණ එකක් 84ට ගෙනාපු යුගයකුයි අතර වෙනස දෙකේ පන්තිය දරුවෙකුට උනත් හිතා ගන්න පුළුවන් එතකොට වර්ධන වේගය 107.4ක් තිබුණ ආර්ථිකයේ වර්ධන වේගය 2014 අද මේ වර්තාවේ 2019 2.3යි ඒක පුද්ගල ආදායම අඩු වෙලා සංචිත කඩා වැටිලා 131කට බාර දුන්න ඩොලරේ 182කට ගිහිල්ලා ඇමරිකානු ඩොලර් බිලියන 8.2ක් තිබුණ සංචිතය 6ට අඩු වෙලා ඊළඟට මේ රටේ කෘෂිකාර්මික අංශයේ කර්මාන්ත සේවා සියල්ල නැත්තට නැති වෙච්ච රටක් තමයි බාර දුන්නේ ඒ ආපු ආර්ථික විනාශය 15 16 17 18 රට විනාශුනේ නැහැ කියලා කියන්න පුළුවන් කවර හෝ ආර්ථික විද්‍යාඥයෙක් ඉන්නවනම් මේ ඉලක්කම් එකේ ප්‍රමේක කියන්නේ ඒක නෙමේ වාර්තාව කදන්නේ සමස්ත ආර්ථිකය ගැන එයාට ඉදිරිපත් වෙන්න කියන්නේ එයාට අපි විවෘත අභියෝගයක් කරනවා මේ පසුගිය කාල පරිච්ඡේදය තුල අවුරුදු 5ේදී රට ඉස්සරහටද ගියේ පස්සටද ගියේ කියන එක පිළිබඳ සංඛ්‍යා දත්ත සහිතව විවාදයකට එන්න කියලා අපි අභියෝග කරනවා. ඒ කියන්නේ විනාශ වෙච්ච රටක්. මේ විනාශය තවදුරටත් වැඩි වුණා මේ රටේ ආවල් දවසේ ආවල් වෙලාවට ආවල් නමදරන පුද්ගලයෝ ආවල් පුරවැසි හැඳුරුම්පත් අංකයේ සහිතව ඇවිල්ලා පාස්කු දිනේදී මේට අවුරුද්දකට පෙර ප්‍රහාරය එල්ල කරනවා මේ කියන නියත වශයෙන් කියලා තියෙද්දි ආණ්ඩුව හොඳටම දැනගෙන තියෙද්දි දැන දැනත් මිනිස් ජීවිත 177ක් සම්පූර්ණයෙන් රටට අහිමි වෙලා දේපොළ අහිමි වෙලා කිතුණු බැතිමතුන්ට එල්ල කළ ප්‍රහාරයෙන් සංචාරක ව්‍යාපාර යනාදිය ඉවරටම ඉවර වෙලා ඒ අර තිබුණ ආර්ථික මේ විනාශය තව දැවැන්ත විනාශයක් බවට පත් කළා. දැන් බලන්න එවන් තත්වයක් තුලදී මේ කොරෝනා වසංගතයට මුහුණ දෙන්න සිද්ධ වුණා නම් රටේ විධායක ජනාධිපතිවරයාට රටේ අගමැතිවරයා පෙන්වන්න බැරි නම් අගමැතිවරයයි ජනාධිපතිවරයයි මූණට මූණ බලන්නේ නැත්තම් එක්කෙනෙක් කියන එකට විරුද්ධව අනිත් එක්කෙනා පහුවද උදේට ප්‍රකාශයක් දෙනවා නම් ඊළඟට මේ කොරෝනා මඩින්න හිටපු රණවිරුව ජීවිත පරිත්‍යාගයෙන් තමනුත් වැළඳගෙන මඩින රණවිරුව තොග වශයෙන් හිරගිය ඇතුලේ දාලා තියලා රණවිරු දඩේම කරලා දවස ගානෙම මාධ්‍ය හා සියලු දේහ සනා අපහාස උපාස කරමින් අර පිටකොටුවට තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලා එන රණවිරුවන්ට එලව එලව පහර දෙන තත්ත්වයක් තිබුණ රටක් නම් කොරෝනා එනකොට තිබුණේ සෞඛ්‍ය ඇමතුමාට ගෙදර යන්න කියලා කියන වෛද්‍යවරු පිරිසක් ඉන්න ඒ වෛද්‍යවරුයි සෞඛ්‍ය ඇමතුමයි දෙන්නට දෙන්න නයිමුගටි අරගලයක තියෙන වෙලාවක කොරෝනා වණ මේ අද අපි සියලු දෙනාම මේ සංවාදයේ කරන අය නෝන තත්ත්වයට පත් වෙනවා. ඉතින් ඒ නිසා මේ රටේ ජාතියේ වාසනාවකට අපි මේ කඩා වැටුණු ආර්ථිකයක විශ්වයේ මූණ දුන්න මේ දැවැන්ත අර්බුදයේ තුල අපිට පමණක් සීමා නොවුණු අර්බුදයේ තුල රටේ නිමවුම කඩාන වැටලා තිබෙනවා. රටේ ආදායම අඩු වෙලා තියෙනවා. ආරක්ෂා කරමින් සිටි ජනයාගේ ආරක්ෂා අවස්ථා නැති වෙලා තියෙනවා. විදේශ වලින් අපිට ලැබෙන ඉපයුම් අඩු වෙලා තියෙනවා. ආදායම් මාර්ග අහිමි වෙලා තියෙනවා. රාජ්‍ය මූල්‍ය ගැටලු ඇති වෙලා තියෙනවා. කුටුම්බේට පවුලකට සෑම පවුලකටම ප්‍රශ්නයක් තියෙනවා. සෑම කර්මාන්තයක ව්‍යාපාරයකටම ප්‍රශ්නයක් තියෙනවා. සෑම ආයතනයකටම ප්‍රශ්නයක් තියෙනවා. මුළු ලෝකෙටම මේ ප්‍රශ්නේ අපිට වඩා නරක ලෙස එක්සත් රාජධානිය ජර්මනිය ප්‍රංශය ස්පාඤ්ඤය ඉතාලිය වැනි රටවල් වලට අපිට වඩා බරපතල ලෙස ප්‍රශ්නේ දැනෙලා තියෙනවා.
මාචාර්ය රංජිත් බණ්ඩාරමැතිතුමනි දැන් අපේ කරු ඇමතුමන් පැහැදිලි කරපු පසුබිමත් සමග මේ මේ අභියෝගයට ආර්ථික විද්‍යාත්මක විසඳුමක් අපි සකසා ගන්නේ කොහොමද දැන් ජාත්‍යන්තරයේ මේ ප්‍රශ්නේ බලපාන විදිය ආසියානු කලාපයට බලපාන විදිය අපේ වගේ රටවල තියෙන ආර්ථික පසුබිමට අපේ වගේ රටවල තියෙන ආර්ථිකයේ තිබෙන විවිධ අංශවල තිබෙන දායකත්වයේ හමුවේ අපි කොහොමද මේ මේ කාරණාවට මේ අභියෝගයට මුහුණ දෙන්නේ එහෙමනම් මං හිතන්නේ लोके पुराम कथाकराने पश्चात कोरोना वायरस बलपैम पिलिबांधव मेक पिलिबांधव वचन देखक संधानक्तमाई मेधावस्थल साकच्चावट गयानेने न्यू नॉर्मल नव सामान्य इतकोट नव सामान्य के लिए गयानी अभी अत्र मुन देना यदापि मून वहाँ गेन यदा स्वाधीन रूपवाहिनी अट अतुलट अरविधि अट विषबीज हरणे करेन अद अभी एकेनका समगहिटगा अडितुनक दुरकिंग कार्यालय वल्ट गेहाम अद खंडाय विधि अट वेडटेन इतकोट मेतम नवसामान्य इतकोट मे नवसामान्य रटकोहमद गुडनगा कें कारणे पिलिबांधवाई अभी करण सलका बलान तोने मे नवसामान्य अभी प्रधान अभियोग तुनकतेन पलवी नेकथमाई रटे जाति का रक्षा इतकोट रटे स्वैरित्व भौमिक अखंडता मे शल आरक्षा भी थी हेतु आरक्षक हमदावन लोके हेम रटकम मे अवधान मुण दी लीन तंगे नाविक हमदावे रणवीरवा मे अवधान मट मुण दुण इतकोट हेम राज्य जाति का रक्षा संबंध मे अभियोगे मुण दी लीन दिवनी अभियोगे तमाय अभी खमति अकमति अद लोके हेम रटत्म आनायन अपनायन आर्थिक शेल थमंट अवश्य प्रमाणेट अवश्य हेमदेम रटक निष्पादने के इतकोट मे आनायन अपनायन आर्थिक कोहमद अभी कल्पना करने करगा तुंगने के तमाय आहार सुरक्षितता देंग अपे रट वासनावंत रटक मे अभियोगे अभी मून दिन अभी कुमुर पहला खेपेनो बहुगे कन्या स्वन अवसान अदीर अभी हिटी तकोट अभी सहलिंग स्वयं पोषित विलावक मे अभियोगे मून अपेराटे इलवल फलदाव फलतुर फलदाव बहुभोग कोस्देल पोल फलदाव सरुकालिकमय मे अभियोगे अभी मून दुनि एनिसा मेरटे आहार विहल अहिमिवेच्चि केनेक मे पौगिय दवस हतलिस पहट अपिट होयागन्न बेरि वुणा हेमोगेम गेवल लंगट बडुमल्ल जीवत्वेन्ट अवश्य मुदल रजे लंकला एतकोट रट गोडनगीमेदी मे मौलिक अभियोग तुनट अपि कोहोमद मुण देन्ने एतकोट जातिक आरक्षाव पिलिबंदव වෙනදට වඩා අපි යත කතා කරනවා දැන් ඔබ විශ්වාස කළත් නොකළත් අපේ බුද්ධ්‍යංශ මේ කටයුත්තට සම්බන්ධ නොවුණා නම් අපිට මේ වෛරසයේ ආසාදිත වෙච්චි පුද්ගලයෝ එක දිගට මෙහෙම අපිට හොයාගන්න හම්බෙන්නේ නැහැ සමා වෙන්න ඕන මම මැදිහත් වීමක් අද දිනේ අතිගරු ජනාධිපතිතුමාගේ ආරාධනෙන් राज्य बुद्ध्यांशे विसी मे एके कोरोना वैरसे एकेक पुकुर सा मुड़ी विनाशकू आकार बंद इताम पैदली चित्र सहित वेडसटाना रूपराम सहित पेन्ना दूना मैं इतना ये वेडसटान मेरटे सामान्य जनता अवश्य देखी युतु अभी बुद्ध्यांश वट आराधने कला मट भवरा जनमाद्य अमात्यवर वसें मे करपू मेहुम बुद्धियांस करो मेहुम
මේ රටේ බාල මහලු තරුණ සියලුම දෙනාට හා ලෝකයට දැන ගැනීම සඳහා මේ මාධ්‍ය හරහා අපි මේ සතිය තුල ඉදිරිපත් කරනවා. ඔව්. එතකොට මේ අපේ බුද්ධංශ මේ කටයුත්තට මැදිහත් නොවුනා නම් මේකේ අවසාන අදියරේ තමයි මිරටේ සාමාන්‍ය ජන සමාජයට මේ වෛරසය ව්‍යාප්ත වෙනවා. අපේ රටේ එහෙම උනේ නැහැ. අපේ රටේ මේ හත් දෙනෙක් මැරිලා 600ක් ආසාදනය වෙනකොට 150ක් සෝයලා ගෙදර ගිහිල්ලා 150කට ආසන්න පිරිසක් මේ රටේ රණවීරු මේ බලපෑමට ලක් වුණේ. එහෙනම් මේ නොබෝදා. මේ වි දවස් 4කට ඉස්සෙල්ලා. එතකොට අපේ දෙවෙනි අභියෝගය ගරුමෙතුමා පැහැදිලි කරා දැන් අපි රට බාර දෙනකොට දීපු රට නෙමෙයි අපිට ලැබුණේ. එතකොට ලැබුණු රටේ අපේ ආරම්භය ම බලපෑමට ලක් වෙලා. එතකොට මේ රටේ ප්‍රධාන අපනයන ආදායම් දැන් ඇඟලුම් ශාස්ත්‍රය සුළු කර්මාන්ත ශාස්ත්‍රය ඊට පස්සේ විදේශගත ශ්‍රී ලාංකික එවන මුදල් බලපෑමට ලක් වෙලා. තුන්වෙනි එක තමයි මම අර කියපු අපේ ආහාර සුරක්ෂිතතාවය නැත්තම් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම. අපිට ප්‍රධාන අභියෝගය මේක නෙමෙයි. අපේ රටේ ත්‍රිවිල් පදවන තරුණයෝ මිලියන 0.5ක් ඉන්නවා. අපේ රටේ පාරේ මගී එහෙට මෙහෙට ගෙනෙන වාහන මිලියනයක් තියෙනවා. බස් වෑන්. එතකොට රටේ ජනගහණයෙන් මිලියන 2කමාරක් මේ මිලියන 21 එහෙට මෙහෙට ගෙනියන්න රියදුරු වෘත්තයේ නිරත වෙලා ඉන්නේ. එතකොට අපි කොච්චර ඵලදායිතාවෙන් අඩු රටක්ද? අපේ තාම කුඹුරු අක්කරයක අස්වැන්න බුසලට 40යි. එතකොට ආහාර සුරක්ෂිතතාව කියන ඉලක්කයට යන්න නම් කෘෂිකර්මාන්ත නවීකරණය වෙන්න ඕනේ. අලුත් තාක්ෂණය එන්න ඕනේ. අලුත් ගොවිතැන්කම එන්න ඕනේ. සහ ගොවියගේ සමාජ තත්ත්වය මීට වඩා හිලට යන්න ඕනේ. ඒ නිසා අපිට මේ පශ්චාත් කොරෝනා අභියෝග තුන ජයග්‍රහණය කර ගැනීම තමයි මම හිතන ඉදිරි කාලයේදී අපි සැලසුම් කළ යුත්තේ. ජගත් වැල්ලවද මැතිතුමනි දැන් ආර්ථික විද්‍යාත්මක අසපසබින් පිළිබඳ පැහැදිලි කිරීමෙන් පස්සේ දැන් මම සුජි රාජපක්ෂ මැතිතුමාට එන්න කලින් මම මේ දේ විමසන්නේ. දැන් දින 40කට ආසන්න කාලයක් මේ රටේ කොළඹ ගම්පහ කළුතර ප්‍රදේශවලට අඛණ්ඩ වැදලා නීතිය. තවත් බොහෝ ප්‍රදේශවල දින 20යි 25යි 30යි මෙහෙමගේ මේ යම්කිසි ගමනාගමන සීමා වෙනවා. අනිත් පැත්තෙන් මිනිස්සුන්ට මේ අභියෝගේ දරා ගැනීමේ ගැටලු ඇති වෙන්න පුළුවන් කියලා සමහර තැන්වල කියනවා මානසික වශයෙන් තියෙන අභියෝගයක්. සමාජ විද්‍යාත්මකව කුමක්ද මේ පිළිබඳ පැහැදිලි කිරීම මේ වගේ තත්වයකට මුහුණ දීලා නැවත ටික ටික සමාජගත වීමේදී කොහොමද අපේ රටේ ශ්‍රම බලකාය අපේ රටේ සාමාන්‍ය ජන ජීවිතය නැවත යථාවත් කර ගැනීම මේ සමාජ විද්‍යාත්මක පසුබිම කුමක්ද? කිදෙන් අපි රටක් විදියට ගත්තාම සමාජයක් විදියට ගත්තාම සාමූහිකව නැත්නම් පොදුභාවයෙන් යුක්තව ජීවත් වෙච්ච සමාජයක් ඉතරා කාලෙක. ඒ කියන්නේ බිරිඳ ගැන කියන කරත් කිව්වේ මේ මගේ බිරිඳ කියලා නෙවෙයි අපේ නෝනා කියලා. අපේ තාත්තා කියලා කිව්වේ, අපේ අම්මා කියලා කිව්වේ. ඉතින් එහෙම හිටිය සමාජය විශේෂයෙන්ම 1977 විතර පස්සේ වෙනකොට විශාල නවදනේශ්වර ආර්ථික ක්‍රියාවලිය ඇතුලේ හුදෙකලා වෙන්න පටන් ගන්නවා. ඒක විශේෂයෙන්ම ඊට පෙර ඉඳලම වුණත් මේ මහා පවුලෙන් කැඩිලා වෙනම ජීවත් වෙන න්‍යෂ්ටික පවුලක ජීවත් වෙන ගන්නවා. හැබැයි අර මේ නව ලිබරල්වාදයේ ඇතුලේ ඒ පවුල ඇතුලේ එක එක පුද්ගලයා හුදෙකලා වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේ වසංගත තත්වයට එනකොට ඇත්ත වශයෙන්ම අපේ සමාජයේ විශාල වශයෙන් කියන්නේ දරුවන් කාමරවල දොර වහගෙන ජීවත් වෙන ටෙලිෆෝන් කෝල් එකක් දීලා පල්ලෙහාට ගෙන්න ගන්න වෙන එහෙම සමාජයක් ගොඩනැගිලා තිබුණා. හැබැයි මේ වසංගත තත්වය නිසා මේ හුදෙකලාව ආපෞසරයක් ගෙදරට හිර කරනවා. දැන් අර ඔබ කියන මානසික ආතති තත්වයන් ඇත්තටම ඇති වුණා. කොරෝනා රෝගීන් මේ කියන්නේ අනතුරු වෙලා රෝගීන් දෙන්නේ කළුබවිල වගේ රෝහලකට එනකොට මේ රෝහලේ සමහර වෛද්‍යවරු කියන කාරණාව තමයි 40ක් විතර ගෘහස්ත හිංසනය වෙලා රෝහල් ගත වෙනවා කියලා. ඒ වගේම ජාතික රෝහලට මම හිතන්නේ 4000ක විතර ප්‍රමාණයක්. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියත් කිව්වා
අපරාධ වැඩි වෙලා ගෘහ සිංහසන වැඩි වෙලා මේ වගේ තත්ත්වයන් නිර්මාණය වෙන්නේ අර හුදෙකලා වූ මිනිස්සු නැවත සැරයක් එළියට පහළියට යන්න බැරුව ගෙදරම හිර වුණාමද කියලා හිතනවා දැන් ඇත්තටම මේක මුල් තත්ත්වය දැන් සමනය වෙමින් යනවා අපව සැරයක් එකිනෙකා දිහා ආදරෙන් බලන්න අදහස් මාරු කරගන්න පුරුදු වෙලා තියෙනවා මොකද අපි හැම කෙනෙක්ම අතේ टेलीफोन का तमें तीन जंगम दुर्गतने अतिथि आंदमय ओन महत्यान दरू काम तुख हब दंग ये पावेदा हम तीसरे मापीट आहन लखीन लबी दंग मद्रस महाराज की रहती दंग प्रवृत्ति बाल वेड़े हम दामें कोरोना पिल बंधु वितरा इतकोट अरे समाज संबंधता नैवत शक्ति मत कर उदाहरण की दूलाट कैम बैगोलो की गिन गए अब मीद लही लही अरे रेसीपी का बलागन फेसबुक क्या मदर उतल क्या मदर हर सर निका वगावेदन दंग समाज जीवित हम किसी विनसाइन अब मम एक हस्करा अभी समाज सामूहिक मी कोरोना तत्व निशा यम यम समाज बलपैम समाज अतिवन दंग मतपेन गिदर पेरा बार बार निशा ईलंगट अभी बहुवेलावट रखियावटे अनाय हेवटे अनगमन अरे खड़ी कैमटी का करगन दियापटी का करगन गील खाण पुरुद दिन तुंगेलट बत्तुना जीवन लीलावाकट गाम अभी जीवन लीलावे यम यम मिनस्कम अति विमी पवती नाम ईलंगट अणिपति गाम अपट पुरुदाक्तिबुन है अंतर्जाल हर बैंक कटयुत कर දැන් හැබැයි අපි වුණත් බලනවා ඒ බැංකුවේ ඇප් එක දාගෙන කොහොමද ගනුදෙනු කරන්නේ බිල්පත් ගෙවන්නේ ඒ කියන්නේ ගනුදෙනු කරුවා සහ සේවා සපයන්න හමු නොවි ගනුදෙනු කරන සමාජ මේක එක්තරා ආකාරයකින් මේ තාක්ෂණික නවීකරණය සමාජයේ ඉල්ලා සිටපු එකක් ඒ දේවල් වෙනවා ඊළඟට දැන් අපි ගත්තොත් වෘත්තීයමය වශයෙන් බොහෝ වෙලාවට නවෝත්පාදන බොහෝ රාශියක් මේ මෑත කාලය තුළද බිහි වුණා. ඒ කියන්නේ අපි බොහෝ වෙලාවට දැක්කේ අපේ රටේ ඉංජිනේරුවෝ නැද්ද, නව නිෂ්පාදකයෝ නැද්ද, නවෝත්පාදනය අපෙන් ගිලිහිලාද මේ සියල්ලම සෞභාග්‍ය දැක්මිය තුළත් අන්තර්ගත වෙලා තිබ්බ කාරණා. හැබැයි මේ ක්‍රියාවලිය ඇතුලේ හරියට අර දෙවනි ලෝකය යුද්ධය තුළ විවිධාකාරයේ තාක්ෂණික සොයා ගැනීම් සිදුනා වගේ අපේ රටෙත් අපේ සමාජෙත් නවෝත්පාදනයන් බිහි වෙනවා. ඉතින් ඒක හොඳ සුබ ලකුණක් අපට සමාජයේ ඉස්සරහට ගෙන යාම සඳහා. ඒ වගේම තමයි අර මන්දන සමාජයක් විදියට ගත්තාම ජනගහනයක් විදියට ගත්තාම යුද්ධයේදී දැක්කූ සහයෝගීතාව කැපවීම එකිනෙකා කෙරෙහි ඇති බැඳීම මේ තත්ත්වයන් යටතේ එහිදී සෞඛ්‍යංශය සහ හමුදාවන් ඊටාම කැපවීමෙන් කටයුතු කළා. මෙවරත් අර මහාචාර්ය රංජිත් බණ්ඩාරයන් කිව්වා වගේ හමුදාව සෞඛ්‍ය කාර්ය මණ්ඩල පසු නොබා දැන් ලෝකයේ බොහෝ තැනක මේ කාරණාවේදී අර්බුදයට ලක්ුණේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල නැත්නම් සෞඛ්‍ය ක්‍රමය අකර්මණ්‍ය වෙන්න පටන් ගත්තා. තවදුරටත් මොකද කරන්න කියලා හිතුණා. මන්දක නව ශ්‍රීලන්තයේ වෛද්‍යවරියක් සිය දෙනසා ගන්නවා මේ පීඩනය දරා ගන්න බැරුව. අපි YouTube හරහා නිවුස් හරහා දැක්කා බොහෝ රටවල දියුණු රටවල සෞඛ්‍ය කාර්ය මණ්ඩල අඬන වැළපෙන හැටි. හැබැයි අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෛද්‍යවරු හෙදියන් ඊටාම කැපවීමෙන් වැඩ කළා. ඉතින් අර ඒ සාමූහිකය වගේම ඒ සාමූහිකය තුළ ඇති කැපවීම අපේ රට බේර ගන්නවා කියන හැඟීම අපි මැරෙන්න දෙන්නේ නැහැ කියන හැඟීම බොහෝ සෙයින් ඉස්මතු වෙච්ච අවධියක්. ඉතින් ඒ නිසා සමාජීය වශයෙන් මම හිතන්නේ අම්මාකාර රැඩිකල් වෙනස්කම් කීපයකුත් මේ අවධිය තුළ සිදු වෙමින් පවතී. එවද සිතා බැලීමක් හා සම්බන්ධව තියම් කිසි පැලීමක් අපි දකින සුජය රාජපක්ෂ මැතිතුමනේ දැන් මේ මේ කියන පැහැදිලි කිරීම ඊළඟ කෙළවර තමයි අපේ රටේ මූල්‍ය ශාස්ත්‍රයේ මුහුණ දෙන අවදානම නැත්නම් අර්බුදයේ සමහර විවිධරත් මේ කාරණාව අරබද කරනවානේ දැන් බැංකෝලින් ලබාගත් ණය සම්බන්ධව බැංකු ශාස්ත්‍රයේ සහන ලබා දෙනවා අනිත් පැත්තෙන් ව්‍යාපාර විදිහට නැත්නම් ලාභ ලබන පරමාර්ථයෙන් බැංකු කොහොමද ක්‍රියාත්මක කරන්නේ කියලා කියනවා සමහර දේශපාලන පරමාර්ථයෙන් මේ ලබා දෙන සහන වැඩපිළිවෙල විවේචනය කරනවා අපි දකිනවා මට පැහැදිලි කරන්න ඔබතුමා මහජන බැංකුවේ සභාපතිතුමා විදිහට බැංකු සහ මූල්‍ය ශාස්ත්‍රයට මේ පවතින තත්ත්වයට මුහුණ දීමට තිබෙන හැකියාව කොයි විදිහද ඔබතුමාලා කොහොමද මේ තත්ත්වය කළමනාකරණය කරගන්නේ
මුලින්ම මට ස්තුතිවන්ත වෙනවා මේකට මේ ආරාධනා කිරීම ගැන මහජන බැංකුව හැටියට ලංකාවේ තියෙන ප්‍රධානම බැංකුවක් හැටියට රාජ්‍ය අනුග්‍රහය තියෙන බැංකුවක් හැටියට මට මේ කාලේ සභාපති හැටියට සිටින්නට හැකියවීම ඇත්තට මම මං හිතන්නේ මගේ ජීවිතේ වාසනාවක් මොකද මේක ලොකුම අභියෝගාත්මක කාලයක් කිසිම මං හිතන්නේ නැහැ මේ සභාපති කෙනෙක් මේ වගේ අභියෝගයකට මුහුණ දෙයි කියලා එතකොට අපි මහජන බැංකුවේ හැටියට සෑම දෙයක්ම නිවැරදිව මේ දක්වා අවශ්‍ය සියලුම පහසුකම් දෙන්න අපි කටයුතු කළා දෙනවා මම ඒකට එන්න පස්සේ කොහොමනම් දැන් අපි ගත්තොත් මේ අපි මෙතුමලා දෙතුන් දෙනා කතා කරපු විදිහට මේ ආර්ථිකය දැන් මේ අවුරුද්ද පටන් ගන්නකොට අපිට මතක නැත්තේ නෑ 2% ක වගේ වර්ධන වේගයක් තිබුණා ආර්ථිකයක් තමයි තිබුණේ එතකොට අපි ඒ වෙලාවේ කතා කරා අෆ්ගනිස්තානයටත් වඩා අඩු ප්‍රමාණයක වගේ හිටිය කියලා එහෙම පටන්ගෙන එතකොට මේ ආණ්ඩුවක් හැටියට 5% පහමාරක වගේ වර්ධන වේගයක් මේ මේ වර්ෂයේ ඉලක්ක කරගෙන හිටියා එහෙම එන්නකොට එක සැරේටම දැන් මේ කොවිඩ් වසංගතය ඇවිල්ලා අපේ සම්පූර්ණ ජන ජීවිතය අඩාල කරලා තියෙනවා අපේ ජාතික ආර්ථිකය සම්පූර්ණ අඩාල කරලා තියෙනවා කර්මාන්ත ක්ෂේත්‍රය සම්පූර්ණම වහලා තියෙනවා මිනිස්සුන් වැඩ කර හැටි මේ රටේ ඉන්න මිලියන 7ක් 8ක් වැනි ප්‍රමාණයක් සම්පූර්ණ ගෙවල් වලට සීමා කරලා තියෙනවා එතකොට ඇඟලුම් ක්ෂේත්‍රය ගත්තොත් මේ රටේ බිලියන 5ක් හෝ 6ක් පමණ ඩොලර් බිලියන 6ක් පමණ ආදායමක් ලබන කර්මාන්තයක් සම්පූර්ණ වැහිලා තියෙනවා එතකොට පිටරට තියෙන විශාල ඇඟලුම් කර්මා මේ ගණුම් කරුවන්ට ඒ ගණීමට හැකියාවක් නැති වෙලා තියෙනවා ඒ වගේම මේ රටෙන් දැනට නිපදවලා තියෙන මම හිතන්නේ ඩොලර් මිලියන 500ක පමණ තොග මේ රටේ පිටරට අපනයනය කරන්න බැරුව තියෙනවා එතකොට ඒ අපනයනය කරපු අයට තමන්ගේ අපනයනය කරපු දේවල් වලට ලබාගත යුතු සල්ලි ලබා ගන්න බැරි වෙලා තියෙනවා එතකොට දැන් තවත් ඉතාලම බොහොම සෙන්සිටිව් මේ කියන්නේ කර්මාන්තයක් ගත්තොත් අපේ ටුවරිසම් එහෙම නැත්නම් සංචාරක කර්මාන්තය ඉතාලම දැඩි අර්බුදයකට පත් වෙලා මේක මං හිතන්නේ ගියා අප්‍රේල් 21 වෙනිදා ඉඳලා යන්තම් හැදීගෙන කොට එහෙම වෙලා තියෙනවා ඊට පස්සේ අපේ සහෝදර ජනතාව පිටරට වැඩ කරලා එවන මුදල් ප්‍රමාණයක් ඒ මුදල් ප්‍රමාණය මං හිතන්නේ 15ක 20ක ප්‍රමාණයකට අඩු වෙලා තියෙනවා එතකොට මම මේ කතාවල් කියාගෙන එන්නේ මේ හැම දෙයකින්ම වෙන්නේ මුදල් ලංකාවට ගලණය සෑහෙන විදියට සීමා වෙලා තියෙනවා එක පැත්තකින් අනිත් පැත්තෙන් අපේ මිනිස් අපේ ශ්‍රමදායකත්වය නැතිවීම තුලින් අපිට ලබා ගන්න පුළුවන් ඒ ජාතික ආර්ථිකයට ලබා ගන්න පුළුවන් සම්පූර්ණ දායකත්වය නැති වෙලා තියෙනවා ඉතින් මේ හැම දෙයක්ම උනාම මොකද වෙන්නේ බැංකුවලට එන මුදල් අඩු වෙනවා විදේශ මුදල් අඩු වෙනවා විදේශ මුදල් සම්පූර්ණ නැත්තරම නැති වෙන ප්‍රමාණයකට ඇවිල්ලා තියෙනවා එතෙන්දි අපිට තේරෙන්න ඕන මේ එහෙම උනාම කොහොමද ආර්ථිකයක් ඉස්සරහට ගෙනියන්නේ කියන එක ඒ ආර්ථිකයක් ඉස්සරහට ගෙනියන්න නම් බැංකු පද්ධතිය විශේෂයෙන් ආර්ථිකයක බැංකු පද්ධතිය තමයි නොම්බර් එක වගේ හැටියට ගන්නේ. එතකොට ඒ බැංකු පද්ධතිය හොඳ ස්ථාවර භාවයක් තියෙන බැංකු පද්ධතියක් වෙන්න ඕන. නමුත් යම් යම් හැලහැප්පී මැද ගියපු බැංකු පද්ධතියක් කෙසේ නමුත් මේ කෝවිඩ් වසංගතය පැමිණියා ගමම්ම මම බොහොම කැමතියි කියන්න මේ රජය මැදිහත් වෙලා මහා බැංකුව මාර්ගෙන් විශාල වැඩ කොටසක් කරා. ඒ වැඩ කොටස තමයි මුලින්ම දැනගත්ත දැන් මේ අපනයන ආදායම නැති වෙනකොට විශාල වශයෙන් ආදායම නැති වෙනකොට එන එක ප්‍රශ්නයක් තමයි මේ ද්‍රවශීලතාවය අපි කියමු ලික්විඩිටි කියලා. ඒ ද්‍රවශීලතාවය මේ අපේ ආර්ථිකයට නැති වෙනවා. ඒ නැති වුණ ගමන් මොකද වෙන්නේ? මුදල් වල බැංකුව මේ බැංකුවල මුදල් අඩු වෙනවා. ඒ මුදල් අඩු වීම තුලින් මුදල් මේ මේ ගලා යෑම අඩු වෙනවා අපේ ආර්ථිකයට. ඒක ලොකු බලපෑමක් වෙනවා. එතකොට ඒක නවත්තන්න මම දන්නවා මාර්තු 23 මම හිතන්නේ චක්‍රලේක මගින් බැංකුවලට යම් යම් උපදෙස් දුන්නා. ඒ බැංකුවලට උපදෙස් දීම තුලින් ඒ අපි මේ බන්දුල අපේ අපි කියන්නේ සර් කියලා. මොකද අපි ගුරුවරයානේ.
ඒ කාර්ය අපීගෙන ගැන තියෙන ආර්ථික විද්‍යාව සහ ඒ මූල්‍යකරණය මට අදටම මතකයි ඒවයි කියන මහ බැංකුව බැංකු කරුවන්ගේ බැංකුව හැටියට කළ යුතු යම් යම් දේවල් තිබුණා ඒ එකක් තමයි ඒ අර මුදල් වල මේ ද්‍රවශීලතාවය ආරක්ෂා කිරීම ඒකට අර අපි කියන ස්ටැටියුටර් රිසර්ව් කියලා ඒ කියන්නේ මහ බැංකුවේ බැංකු විසින් තිබිය යුතු අනිවාර්යම රිසර්ව් සංචිතයක් තිබුණා ව්‍යවස්ථාපිත සංචිතය ඒ සංචිත වල තියන්න ඕන ප්‍රමාණය අඩු කරා ඒ ඒ එකක් ඒක ඉතාම වැදගත් දෙයක් ඒකේ කිරීම තුලින් මොනවද කරේ බැංකු වලට තව මුදල් ප්‍රමාණයක් වැඩියෙන් තබා ගැනීමට අවස්ථාව දුන්නා ඒක විශාල ප්‍රමාණයක් බිලියන මං හිතනවා 100කට වැඩි වෙන්න ඕන එතකොට ඒ ක්‍රමය තුලින් බැංකු අතර මේ මුදල් තියාගත්තා ඒකෙන් බැංකු වලින් මේ මහ ජනතාවට නැත්තම් ගනුදෙනු කරුවන්ට ගොඩාක් වෙලාවට ගනුදෙනු කිරීමට අවකාශය වැඩි කරලා දුන්නා මොකද එහෙම උනේ නැත්තම් මුදල් අඩු වෙනවා ඒ වගේම තමයි තව ගොඩාක් ඉක්මනටම කරපු දේවල් ටිකක් තිබුණා මොකද හේතුව පහුගිය කාලේ අපනයනයට යන ඩොලර් ප්‍රමාණය නැත්තම් විදේශ මුදල් ප්‍රමාණය ගොඩාක් වැඩි වුණා ඒකට ඉතා ඉක්මනින් රජය යම් යම් සීමාවල් පැනුවා මොකද හේතුව අනිවාර්යයෙන්ම දැන් උදාහරණයකට මේ වෙලාවේ ආනයන සීමා මොකද ආනයන සීමා කරා මොකද හේතුව මේ වෙලාවේ වාහන අපනයන ආනයන එවැනි යම් යම් දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ ඒක නිසා ඒව සීමා කරා මොකද හේතුව විශේෂයෙන්ම විදේශ මුදල් අපිට අවශ්‍ය වෙනවා මේ මේ කාලේ හැටියට අපිට බේතික ගෙන්නන්න අපිට අත්‍යවශ්‍ය කෑම ගෙන්නන්න ඒ වගේ දේවල් වලට යොමු කරා මම හිතන්නේ ඒවා ඒ වගේ දේවල් කිරීම කරන අතර අපි දන්නවා ලොකු ප්‍රශ්නයක් තියෙනවා දැන් මේ හැම කෙනෙක්ම ගෙදර ඉන්නේ එතකොට මේ හැම කෙනෙකුටම ආදායම නැති වෙනවා එතකොට ව්‍යාපාර වැටිලා තියෙන්නේ ව්‍යාපාර කර්මාන්තකරුවන් මානසිකව වැටිලා තියෙන්නේ නමුත් මම හිතන්නේ ඒක එහෙම වෙන්න ඉඩ දුන්නේ නැහැ ඒක එහෙම වෙන්න ඉඩ දුන්නේ නැහැ ඒක ඒක ඒකට විවිධ ක්‍රියාමාර්ග තුලින් ඔවුන්ව දිරිමත් කරලා ඔවුන්ගේ ජන ජීවිතය ශක්තිමත් කරන්න ඉඩ දුන්නා අපි රාජපක්ෂ මහත්තයනි මේ කාරණා තවදුරටත් සාකච්ඡා කරන්න සූදානම් විශේෂයෙන් එමෙතුමා කොහොමද මේ මෙච්චර සහන දෙන්නේ කියලා සමහරලාට මේ රටේ මිනිසුත් අහන්නේ 5000 ගානේ හැම ගේකටම දෙනවා බොහෝ අයට ලැබෙනවා ලක්ෂ ගානකට පවුල් වලට අනිත් පැත්තේ ආර්ථිකයට සහන ලබන මේ කාරණා ගණනාවක් අපිට සාකච්ඡා කරන්න තිබුණා අපි කෙටි විරාමයක් ලබා ගන්නවා සංවාදයේ සමග ඔබ සජීව ලෙස රැඳී සිටින්න කොරෝනා වසංගතය හමුවේ ආර්ථිකයට වෙන බලපෑමෙන් රට ගොඩනගන්නේ කෙසේද අපේ ජයග්‍රහණය කරන්නේ කොහොමද කියන කාරණාව අපි අද සංවාදයට ආරම්භ කරගන්නේ අමාත්‍යාංශවල බලන ගුණවර්ධන මහත්මනි දැන් මේ මොහොත වන විටත් රජයේ සහන වැඩපිළිවෙලක් විදිහට විවිධ ද්‍රව්‍යමය සහන මූල්‍යමය සහන අනිකුත් අයකර ගැනීම වලින් සහන ලබා දෙන අතරතුරේදී ඍජුවම පෞලක රුපියල් 5000 බැගින් එහෙම නැත්නම් ආබාධ දෙන පන්න විවිධ අංශ විදිහට සලකලා සමහර එකම් පවුලට මාචාර්තුමා 15000 හම්බෙච්ච කට්ටිය අපිට දුරකථනයෙන් අමතු අවස්ථා තිබෙනවා විවිධ කැටගරි වලට අහු වුණාම අනුපෞල් කා සම්බන්ධයෙන් තිබෙනවා ඊට අමතරව ආබාධිත වැඩිහිටි සමෘද්ධි මේ මෙහෙම කාරණා ගණනාවක් නේ දැන් අමතුමනි මේ සහන වැඩපිළිවෙලට තිබෙන අභියෝගය කොහොමද මොකද්ද මේ සහන වැඩපි දැක්කා සමහර විපක්ෂයේ මන්ත්‍රීවරු මතු කරන කාරණාත් එක්ක මේවා විවේචනය කරනවා උපහාසයට ලක් කරනවා මාධ්‍ය අපි දැක්කා කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ දැන් මේ සංඛ්‍යා දත්ත නැතුව කිසිම කටට එන වචනයක් කීම මේ වගකිව යුතු දේශපාලනඥයන්ගේ කාර්යභාරය නොවේ මොකද අපි දන්නවා මේ කාගේවත් මුදල් නෙමෙයි මේ දෙන්නේ මේ රටේ අතිගරු ජනාධිපතිතුමා මේ එතුමාගේ නිවසේ ඉඳලා මුදල් ගෙනල්ලා බණ්ඩාගාරයට දාන්නේ නැහැ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මැද මුලින් ගෙන්නේ නැහැ. අපි කැබිනට් ඇමතිවරු වූ විපක්ෂේ කාගේවත් මුදල් නෙමෙයි මේ මුදල්. මේ මුදල් මහා ජනතාවගේ මුදල්. එතකොට මහා ජනතාවගේ මුදල් తాවකාලික බාරකරුවන් ලෙස තමයි ඕනෑම වෙලාවක රජයක් සිටින්නේ. ඒ නිසා අපිට දෙන්න පුළුවන් නම් දැන් සල්ලි අච්චු ගහනවා කියලා වෙලා මේ මහත්තෙක් කියලා. ඉතින් එතුමට මම ඉතාම ගෞරවයෙන් ආරාධනා කරන්නේ මේ රටේ ජනතාවත් එක්ක මේ සල්ලි අච්චු ගහන්නේ අර 5000 කොළනේ 10000 කොළ මේ අච්චු කන්තෝරුව තියෙන්නේ බියගම ඒකේ නම තෝමස් ඩිලාරු ඒ සල්ලි කොළේ අච්චු ගහන්න අවශ්‍ය කරන්නේ කඩදාසි තීන්තයි ඒකේ අස්සම් දෙකක් තියෙනවා මහින්ද රාජපක්ෂ කියලා මුදල් අමාත්‍යවරයාගේ අස්සන ඊළඟට මහාචාර්ය WD ලක්ෂ්මන් මහා බැංකුව අධිපති කියලා අස්සන් දෙකක් තියෙනවා ඉතින් ප්‍රශ්නේ සල්ලි නම්
ඒ කතා කරන මහත්තයා එන්න ඕනේ අපිත් එක්ක මෙතන ඉන්න මේ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යතුමන්ලා ඉන්නවනේ ඒ කතා කරන මහත්තයා එන්න දවසක මේක අච්චු ගන්න හැටි කොහොමද කිරිවිල් අහන්න නැත්නම් ඒ එතුමට හිතෙන එකන්නේ කියන්නේ එහෙම ගහලා දෙන්න පුළුවන් නම් ඒ හිතෙන වෙදි හිතනයි ඉන්නවා ඔය එමෙ හිතනයි ඉන්නවා එමෙ හිතනයි එහෙම ගහලා දෙන්න පුළුවන් නම් අපිට මේ අර මේව ටික දාලා හොඳට महिंद राजपक्ष जनाधिपत पांदर असंकर कड़दासी तीन तई गाली पंदे कोल अलूत्मेव मे लोक मे उल गोणी वल दाल नगर सभा हेम गेदर लस्त बेदन बे मुखदे अट्ठा मुखद कि मे महाजन इसट को मे विवाद मे विश्वविद्यालय मेतवल ज्येष्ठ आर्थिक विद्या महाचार्य अरे वरला घनकाधिकारी आयतन वो सभापति राक्षण संस्था वो सभापति आचार्य इसको आये सा मे विश्वविद्यालय वेसकटवा इंदला मे तमुट हितन विकार रूपी देवल की मिनीस्ट विहिल सप अव मे रटट सल अच्छुघाल बेदल इवल मे प्रश्न अभी रजयाक्लेस वगकी अन्नोने अटे पार्लिमेंट विसरी अवस्था कदी आंडुक्रम व्यवस्था अतिगर जनाधिपत ईलंग पार्लिमेंट रसल मस तुण आंडुआकदा पौत्तागनेदन सदा वियदन धरीम बलैतीन ये व्यवस्था दालतीन ऐसे कले हि मे सामान्य अस्तमेंतुगत वार्षिक रजे वियद मे सीट दहाया पमनाय ओणि प्रमाण अत दिगर दल बै मेव व्यवस्था जनाधिपति वर बंदल तीयन इट वस्से बल तीयन पार्लिमेंट एक आंडुक्रम व्यवस्था एक वगंती अकुरकटवा पटहनी आकार रट आंडुक्र गोटाबे राजपक्ष जनाधिपत मेहदी अरे रट गुडन वेडपिली वेले मट कि ओणिकम तीयन विशेष मेदीन वाल प्रमुखता वे लबलती माचार्य रंजित भंडार की आर सुरक्षित अफ रटट आवश्यक दे मे रट ये निपदवागत है कि सीरोदे निपदवागे नहीं मसंदा चमल राजपक्ष आदत कैबिनेट पत्रिका देखा किद्रिपत कला मे इतिहास प्रथम वतावट अपिट हदन पुलवा अपिट विशाल आदायम लभी है कि भांड वर्ग दासा सातिक मिला पनोल तीन निष्पादन वियदम दो वियदम विशाल लाभ प्रतिशत साहतिक वसें गोवी अट दिन ये भांड दासम ये मिलट रजे मिल दी गो इतकोट भय सखीन तुरव मे मगधी हलन विन मे अलिंट कन्न विन एडोरू नास्ती अपतिया वलक वल मेटिक अभी तव मस दिगतुनाट ये सदा अवश्य बीज ये सदा अवश्य पोहर धीम सदा विशेष कठिन वेडपिरी वाल सकस्कल तीन बेसे राजपक्ष नायकत् जनाधिपत पवर बल मत मे पशु विपरंग सदा कार्य साधक बलकाय दालतीन अभी वेडक रोणी अभी इट पुलवा अरे बुद्रजानवास देशनाकल पधि नत्ति जास अकर्ण उपन्नीकुट कल नुमेत गील मे वेट नवेले इट वड़ वेडिवेगे कि नगिटवीम सदा विन उत्तेजक अतमय मे विपक्षे विशी शपी युत नमुत अवासनावकट मे किसीम प्रायोग पदनमें तोरो रटक संपूर्ण विनाशकर पुआ तो मे सली सानाधार दिन विधि आनोब धनो कौर रट धनो मी तो मुल्ला कुंद नायगिया सालाव कोसकम पुब्रोहरिया इलाट रूमस्तकल नायगिया सामसर कंद रामस्तकल कंद मेवाये मिनीस्ट्र की दवस तमंटार पुंची कैलट अवश्य सानाधारे पिलपाली को मतक नी मेवा महा लोकपरिमाने व्यसने अक्वेलिमी अद मे मेरले बगे कथाकरा यदा मीतुट मुल्ल मिनी उद्घोषण कल पारते अनकोट अरे कोसकम अवृद्धुनकोसकमट वंदी अंकील पारे पिलपाली अनकोट मे मुलू लोकम वेड ना लंका इतिहास कवद मेहम मे मुल रटक महलतिबू इतिहास कवदाकने अरे मे मीट स्थल पसुगी रजयती काले मे वगे ओदुरा मे डेंगू असंगति अटते मसे इक अवृद्धक पंसीय हयसीय दाह
किट्टू गणम मेरेनो ये मेरेदित ये डेंगू असंगति अत्यंत मिनी सुजीवत्तुना अदताम मे महाजाति के लोक महाव्यसनें मिय गिहिल्ला हद देनाय अपिट मे असंगति बिंदुव करन्न बै मेक समग जीवत् वेन्न ओने कोरोना वसंगते समग जीवत् वेमिन आर्थिकीय गोडनगन आकारयगेन तमाय अपि तव अवुरुद्दक एक हमारक एन्नतक होया गन्नकन जीवत् वेन्न ओने एकै ऐत्त ए ऐत्त अनुव अपि डेंगू वलिन 500 600 मरणकोट वैद्यवरुन्गे दरुव मरणकोट महा धनकुवेरयन्गे धन मरणकोट प्रधान अपनयन करुवन्गे दरुव नैति वेनकोट हिटपु एत् अपि रट गिया दैन मे मरण हतक निसा महाबीष बियपत्वेला इन्ने नैतुव अपि मे कोरोना समग आरक्षा वेमिन सौख्य अंशवल उपदेश पिली पदिमिन जीवत् वीम सदा वेन अरगलेट अवतीर्ण वीम तमाय कल युतु वेन जगत पहलपालेन विपक्षे मीलंग चोदना पार्लमेंट पार्लमेंट मेहा संबंध सहने पार्लमेंट पुलवाश्यता पार्लमेंट योजना खुदेक्म देशपालन योजना वितर एक बैतकिंगे मे विपक्ष एक्सजाति पक्ष खंडा दिखकर कैडल खंडा दिखकर कैडल विन विन नाम योजना अभी अरगले अतिवेच खाल तुला उंट एक समनीकर इतने बिना विकल्प दिखा किया हे भाई दउन आप पेरला बेलव मम हित ना कार्य मैं मत हित पेन्नी मे की उपाय मार्ग की वाशे दिपाशय एम एम आसन प्रमाण गण पड़वांग दिपाशय एक लभन प्रमाण अड़वकती पड़वाईन सा पार्लमेंट नवत कंदवागत्व नाम योजना अवसर नाम योजना अवसर ने पास नवत नाम योजना कंदवा इतकोट मे दिगुला उत्साहरा नव एकत्व तव आपकट चंदी मुखद लाछनीय सह पक्षे नम किता वेदगत මෙතිවරණ ක්‍රියාවලිය කදී මම අර ජගත්වලවත් වත්වා කීවා එකට තව ඌණපුරකයක් තමයි මේ දැන් දෙකට බෙදීම තුල අන්තවාදී ජාතිවාදී කොටස් තමයි හිටපු විපක්ෂ නායකතුමාව හසුරුවන්නේ දැන් ඒ වගේම එමතුමා ඒවට ගොනු වෙන්නත් මේක ඇතුලේ කොයි පැත්තට ගොනු වෙනවද කියලා දැන් මේක එක පැත්තකට අන්තයකට ගිහිල්ලා එක කණ්ඩායමක් හිටපු විපක්ෂ නායකතුමාගේ කණ්ඩායම ජාතිවාදී අන්තවාදී දැන් හිටපු විපක්ෂ නායකතුමා හැසිරෙන්නේ අපේ පාර්ලිමේන්තුවේ උගත් විග්නේශරන් මන්ත්‍රීවරයාගේ හා ඩයස්පෝරාවේ ඌමනාව එපාකම් අනුව තමයි ඒ කණ්ඩායම හැසිරෙන්නේ ඒක තමයි මේ 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 වගේ ව්‍යසනයක් තියෙන අවස්ථාවක අර වෛරෙන් විශේෂයෙන් රණවිරුවෝ එළව එළව දඩයම් කිරීම සඳහා වෙන जिनीवा योजना तिबुन कोटास अद बलनवा मे बोरदीय माडुबाला ए तुलिंग विनवासी अज्ञानी मसंदा मलमिनियकट पाल देन्न गिया पार्लिमेंट तो विसरुवान पासे इवराय ए वगेम तमाई दैन अनिक पैत्तेन अर अपि मिते कथा कला वगेम इताम इताम विशिष्ट आकारयट मे उवदुरट रजय मुन देमिन इन जनाधिपतिमागे नायकत्वयेन अगमतिमागे नायकत्वयेन वैसे राजपक्ष मेतुमे मूलिकत्व कार्य साधन मेकट मून दिन दंग मेकिंग मेतिवरने तासा तिबेन साउंट हित नवा अपट मेकिंग किसी लकुना गौरव या क्लबे वेन्या मेतुमा की उनकी असार्थकत्व सह वर्तमान रजे सार्थकत्व इन सह पार्लिमेंट कंद बोरवट कथाकर अपित मे तीन तीरण गण संबंधना दायकना के मल्लि रतगे मे गुमनावक ඉන්නවා වෙන්නට පුළුවන් මොකද වෙන වෙන කරුණු මේකේ පේන්නේ නැහැ පාර්ලිමේන්තුව කැඳෙව්වත් නැතත් ඒක කැඳවන්න ඕනේ කමක් නැහැ කිසිසේත්ම නිත්‍යානුකූල නැහැ මතුමා කිව්වා වගේ දැන් මලමිනියකට පණ දෙනවා වගේ වැඩන්නේ හැබැයි මෙවැනි මාසී අත්පත් කරගන්න පුළුවන් තුන්වෙනි කාරණාව තමයි වරප්‍රසාද සහ වාහන වැටු දැන් 5000 හම්බෙන්නේ නැණි මේ මේ කට්ටියට ඒ නිසා ඒවා නැවත අත්පත් කරගන්න සහ හැකියාවක් ලැබුණොත් පාර්ලිමේන්තුව දැන් ඡන්දය කල් දාන්න කියලාත් කියනවානේ හැකියාවක් ලැබුණොත් සැප්තැම්බර් මාසයේ දක්වා පාර්ලිමේන්තුවේ සත්‍ය නිල කාලය අවසන් වෙනකන් ගියොත් විශ්‍රාම වැටුපට උරුම කම් කියන්නත් පුළුවන්. ඉතින් මේ කරුණු ඇරෙන්න මේ මේ මොහොතේ මේ සියලු පාර්ශවයන් කල්පනා කරන්නේ ඔන්න ඔය
පටු දේශපාලන පර්මාර්ථය සඳහා. හැබැයි ඒක නොපෙන්න අර කලින් කිව්වා වගේ දේශපාලන විවේචන අහනවා. මහාචාර්ය රංජිත් බණ්ඩාර මහත්මනේ දැන් මේ මේ දේශපාලන විවේචන කරන මේ ලබාදෙන පිළිතුරු අතර ඔබතුමන් දේශපාලකයන් නෙමෙයි ආර්ථික විද්‍යාර්ථියෙක් ඒ වගේ ආර්ථ විද්‍යාව සම්බන්ධ මහාචාර්යතුමෙක්. නමුත් මේ ඇතුලේ තිබෙනවානේ දැන් එක පැත්තකින් රජයේ විසින් සහනාධාර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරගෙන යනවා. අනිත් පැත්තෙන් ආනයන හා සම්බන්ධ සීමා පනවනවා, ස්වයංපෝෂිත ආර්ථිකයක් හා සම්බන්ධ ප්‍රතිපත්ති මේ කාරණා අගෙනවා. මේ මෙවැනි යම් කිසි රටේ ස්ථිර ආර්ථික වැඩපිළිවෙළක් ගැන දැන් අපිට පේනවා. මේ රටේ මිනිසුන්ට දැනෙනවා. එතකොට අනිත් පැත්තෙන් මේ තුල තිබෙන අභියෝග ජයග්‍රහණය කරන්නට රටේ රජයට හැකියාවක් තියෙනවාද? එහෙනම් මේ හා සම්බන්ධ මේ සහන ක්‍රියාත්මක කරන්න පුළුවන් දෙහෙමනම් විපක්ෂයක දායකත්වයක් නැතුව පාර්ලිමේන්තු ක්‍රමයක අදාළත්වයක් නැතුව මේ කාරණා කොහොමද රටේ සාක්ෂාත් කරගන්නේ? මං හිතන්නේ රකිත අපිට අත්දැකීමක් තියෙනවා 2009 යුද ජයග්‍රහණය ලැබෙනකොට අපි අධිවේගී මාර්ග ඉදි කරලා හමාරයි මහින්දෝද පාසල් 10000 ආරම්භ කළ අවසානයි මෙරටේ කෘෂිකාර්මික විප්ලවය ආරම්භ කළ හමාරයි එතකොට යුද්ධය කරන අතරවාරේ අපිට වරාය ගුවන්තොටුපළ මහමාර්ග අධිවේගී මාර්ග සහ ග්‍රාමීය යටිතල පහසුකම් පොළ මේ සියල්ල දිනු කරන්න පුළුවන්කම ලැබුණා එතකොට ඒ වෙලාවේ අපි ගත්තේ බහුවිධ සංවර්ධන ක්‍රියාවලියක් එක පැත්තකින් යුද්ධය කරන අතරවාරේ මේ සියල්ල ඉදිරියට අරගෙන ගියා ඒ නිසා තමයි බඳුරුගුණ නමැතිතුමා කිව්වේ එකවර 108.2 ආර්ථික වර්ධන වේගයක් ඉතිහාසයේ පළවෙනි වතාවට අපිට 2011-12 කාල සීමාව තුළ ලබා ගන්න පුළුවන්කම ලැබුණේ ඊළඟට දැන් අපි කොරෝනා වසංගතය ආරම්භ වෙනකොට එක පැත්තකින් සහන සැලසිය යුතු සියලු පාර්ශ්වයන් වෙත සහන සැලසුණා මහ ජනතාවගේ ජීවිත ආරක්ෂා වුණා අපි මේක ඇමරිකාව එංගලන්තේ ප්‍රංශයේ කරපු විදියට කරා නම් ඒ රටවල් වල කරේ හුළඟ හමාගෙන යන්න ඉඩ දුන්නා එතකොට හයිය තියෙන එකා ජීවත් වුණාවේ හයිය නැති එකා මැරෙනවා ඇමරිකාවේ ජනාධිපතිතුමාගේ තෝ වැඩිම වුණොත් මිලියන 2ක් මැරේ ලක්ෂ 2ක් මිලියන 2ක් මුල්වතේදි කිව්වේ ඊට පස්සේ ලක්ෂ 2යි හැබැයි ලක්ෂෙන් අපි මේක නතර වෙනවා දැන් මේ වෙනකොට 60000ක් මැරිලා අපි එහෙම නෙමෙයි කරේ මනුස්ස ජීවිතය ආරක්ෂා කරනින් ගමන් අපි මොකද කරේ කිව්වා ගොවිතැන් වැඩ නතර කරන්න එපා භාණ්ඩ බෙදා හැරීම නතර කරන්න එපා මේ කුඩා රටේ හැම ගෙදරකටම තමන්ගේ වේල පිරිමහගන්න වැඩපිළිවෙලක් සකස් කරමින් තමයි මේ වසංගතයට මුහුණ දුන්නේ අද ඔබ කොළඹින්දලා නුවර යනකොට පුරන් වෙච්ච කුඹුරු කුච්චර ප්‍රමාණයක් මේ මාසෙක හමාර තුර වැපිරලා තියෙනවාද අද මම කළුතරට ගියා අධිවේගී මාර්ගයේ දෙපැත්තේ බලන්න හෙතු මේව සම්පූර්ණයෙන්ම සමබර ව්‍යාපෘති මහ බැංකු තීරණයක් ගත්තා සුළුසා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ව්‍යවසායකින්ට මාස 6ක් තමුන් මාසලට අපි උදව් කරනවා බැංකු වලට කිව්වා අවශ්‍ය කරන කාර්ක දාන ප්‍රාර්ථන පාසුකම් සපයන්න කවුරුත් ගෙදර යව්වේ නැහැ ඒ නිසා මම කියන්නේ 2009 වෙනකොට මේ රට ගෙනිච්ච තැනටමයි අපි මේ අරගෙන යන්නේ මේ වියසෙනේට මුණ දෙන අතරවාරේ සමාන්තර වැඩ පිළිවෙලක් තියෙනවා මේ සමාන්තර වැඩ පිළිවෙල තමයි ජනාධිපතිතුමා පත් කරන ලද කාර්යසාධන බලකාය දැන් මේක ඉලක්ක දෙකක් තියෙන එකක් තමයි දිළුදුකම තුරන් කරන එක දෙවෙනි එක තමයි ආර්ථික පුනර්ජීවනය දැන් මහජන බැංකුවේ සභාපතිතුමා කිව්වා අපි සූදානම් අපේ මූල්‍ය පද්ධතිය ස්ථාවරයි අපිට ද්‍රවශීලවත්කම් පිළිබඳ ප්‍රශ්නයක් නැහැ අපි අපේ ගනුදෙනු කරුවන් වෙනුවෙන් සේපේ සපෙන් මට මතකයි මෙතුමා මට කතා කරා රංජිත් අපි ATM දෙකක් වැඩ කරන්නේ මොකද්ද මේකට තියෙන උත්තරේ ඒ කර්මාන්ත කරුවට කතා කරලා මේ දෙන්න මම සම්මත කරා මේ කොරෝනා වසංගතේ මම හිතන් දවස් 4කට පස්සේ
එතකොට මේ මේ රටේ මේ සියල්ල එකවිට සිද්ධ වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ රකිත අපේ අමතුමා කිව්වා වගේ මේ පුංචි පුංචි දේවල් කරගන්න බැරි වෙච්ච අය තමයි මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා මේ චරිත නිර්මාණය කරන්නේ. හරිම කනගාටුයි මේ ව්‍යසනයේ තියෙන වෙලාවේ විපක්ෂයේ කතා කරන්නේ ඡන්දයක් තියෙනවද නැද්ද කියන එක ගැන. මේ ඡන්දයක් තියෙනවද නැද්ද කියන එක ගැන මේ කතා කරන්නේ මිනිස් ජීවිත පිළිබඳව අපි කතා කරන්නේ. මේ රටේ පාසල් කොහමද හරින්නේ? විශ්වවිද්‍යාල කොහමද හරින්නේ? කර්මාන්තශාලා කොහමද හරින්නේ? දැන් මේව තමයි අපිට වා කඩිනමින් විසඳාගත යුතු ප්‍රශ්න. එහෙම නැතුව පාර්ලිමේන්තුව රැස් කරන්න හරි පාර්ලිමේන්තු විවෘත කරන්න හරි අපි ඕගලන්ට උදව් කරන්නම් කියන එක හරි නෙමෙයි. නිසා මම හිතනවා මේ රටේ බුද්ධිමත් ජනතාව කල්පනා කරන්නට ඕන මේ ඉර හරියට මැදින් ගහලා කවුද මේ රටට ආදරය කරන පිරිස කවුද මේ රටට ඉතිහාසය පුරාම වෛර කරන පිරිස කියලා. ජේෂ්ඨ වර්ණත් ගණකාධිකාරී මහජන බැංකුවේ සභාපති සුජිය රාජපක්ෂ මහත්මයා දැන් අපි මහජනතුමාගේ පැහැදිලි කිරීම ඊට කලින් ඇමතුමාගේ පැහැදිලි කිරීම හැමතැනම සමතුමාගේ පළිනවටේ පැහැදිලි කිරීමේ කියුනේ මේ අභියෝගය මේ පවතින තත්ත්වය ජයග්‍රහණය කරන්න තිබෙන හැකියාව සයබිලමන් සූදානම්. හැබැයි ඊට පස්සේ මතුවන ඊළඟ කාරණාවක් දැන් ආර්ථිකයේ අභියෝගයක් තියෙනවා. කර්මාන්තකරුවට අභියෝගයක් තියෙනවා. අලුත් ව්‍යවසායකයන්ට අභියෝගයක් තියෙනවා. පවත්වන ව්‍යාපාරවල ඉදිරි මාස 6ට ඉදිරි අවුරුද්දට එහෙම නැත්නම් ඉන්නහාට අභියෝගයක් තියෙන්න පුළුවන්. සමහරු කියනවා අලුතෙන් බිස්නස් එකකට මම ගමේ අපි අලුතෙන් බිස්නස් එකකට බහින්ද බයක් ඇති වෙයි ඉස්සරහට කියලා. එහෙමනම් මූල ශාස්ත්‍රයේ මහ දෙවැන්ද වක්‍යමක් ඔබතුමාලට තියෙනවා. මං අහන්නේ මහජන බැංකු විතරක් නෙමෙයි සමස්ත බැංකු පද්ධතියේ මේ වක්‍යමක් තිබෙනවා. පුළුවන්ද මේ අභියෝගයට මූණ දෙන්න ඔබතුමාලට? බැරි කමක් නැහැ. ගොඩක් මොකද හේතුව මේ ඒ සියල්ලම පද්ධති මේ වෙලාවේ ඔක්කොම සකස් වෙලා තියෙන්නේ. සකස් කරලා තියෙන්නේ. මෙතන තියෙන අවශ්‍යතාවය තමයි දැන් දැන් මාස දෙකක් හෝ මාස හයක් වැනි කාලයකට යම්කිසි අස්වැසිල්ලක් සඳහා මුදල් ප්‍රදානයක් සහ ඒ මූල්‍ය පහසුකම් සපයන්න බැංකු සියල්ලම මහජන බැංකුවත් ඇතුළුව බැංකු සියල්ලම සැදී පැහැදී සිටිනවා. එකම දේ තියෙන්නේ මේ මේ මුදල් ගැනීම මොනවට යොදවනවද කියන එක තමන් තේරුම් ගත්තා. දැන් උදාහරණයකට ගත්තොත් ලංකාවේ මං හිතන්නේ ඉන්නව වැඩ කරන ජනතාව 185ක් රංජිත් බණ්ඩාර මැදුර 49.1යි. එතකොට මේ 185න් මං හිතන්නේ 115ක් ඉන්නේ කවුද? මේ රටේ රජයේ සේවකයෝ. එතකොට මේ 105ක් විශ්‍රාමිකයෝ ඉන්නවා. එතකොට ජපානය ගත්තොත් මං හිතන්නේ 107ක් තමයි ඉන්නේ රජයේ සේවකව. නමුත් ජපානේ එච්චර විශාල රටක් දැන් මේ රටේ 115ක් ඉන්නවා. මට මෙතන කියන්න ඕන දැන් රජය කොහොම හරි මේ ඒ 115 පඩි ගෙවනවා. ඒක අදත් ගෙවනවා. ඊට පස්සේ මම දන්න මොකද ශ්‍රමිකයෝ 105ට විශ්‍රාමයට ගෙවනවා. ඒ වගේ මොකද හේතුව මගේ බැංකුවත් සෙනසුරාදා ඉරිදත් අපේ කැපකිරීමකින් අපි වැඩ කරේ පඩි ගෙවන්න. ඒක කිසිම ප්‍රශ්නයක් තර්කයක් තිබුණේ නැහැ. නමුත් දැන් මෙතන පෞද්ගලික අංශයට එනකොට පෞද්ගලික අංශය එතකොට 115න් 185න් 115ක් අඩු වුණාම 160ක් 170ක් පමණ ඉන්නේ පෞද්ගලික අංශේ. එතකොට මම දන්නවා පෞද්ගලික අංශේ සමහර ආයතන මේ මාසෙත් පඩි යම් යම් ප්‍රමාණයක් අඩු කරා. ඒ කියන්නේ ගෙවා ගන්න අමාරු නිසා ඔවුන්ගේ මුදල් ප්‍රවාහවල ප්‍රශ්න තියෙන නිසා ඒක හරි. මොකද තවත් එකක් තමයි කෙනෙක් ගෙදර සිටිනකොට දැන් මේ කාලේ අපි කවුරුත් ගෙදර තමයි ඉන්නේ අනිවාර්යයෙන්ම අපේ යම් යම් වියදම් අඩු වෙනවා. මොකද හේතුව අපි ගමනට යන්න අපිට මේ ගමන් බිමන් වලට නැහැ. අපි ගියාට පස්සේ අපිට අනවශ්‍ය කෑම කන්න ඕනේ නැහැ. අපි ෂොපින් යන්න අපි බඩු ගන්න අනවශ්‍ය වැඩේ ඒවා. එතකොට ටියුෂන්ද ඒ සියල්ලම. ඒක ඒවට අමතරව බැංකු පද්ධතිය තුළින් රජයේ අනුග්‍රහය ඇතුව මේ සියලුම තමන් ගත්ත ණය ප්‍රමාණයන් මාස 6කට ගෙවන්න එපා කියලා තීරණය කළා තියෙනවා. එතකොට එතෙන්දිත් අපි සැමට යම්කිසි මුදල් ප්‍රවාහය අපිට වාසියක් වෙනවා. ඒක මං හිතන්නේ තේරුම් ගන්න. ඒ ඇවිල්ලා පුද්ගලික හැටියට. එතකොට දැන් කම්පැනියක් එහෙම නැත්තම් මේ සේවා සේවකයා නෙමෙයි සේවා යෝජකයා හැටියට ගත්තොත් ඔවුන්ටත් මේ කාර්ක ප්‍රාග්ධන අවශ්‍යතාවයල් වලට. එතකොට මේවට මුදල් පහසුකම් දීලා තියෙනවා. එතකොට මේව තුලින් මම කියන්න කැමති මේ 30 වෙනිදා වෙනකන් පමණයි. නෑ නෑ ඒ 30 වෙනිදා වෙනකන් තිබුණ එක මම මේ වෙලාව කියන්න කැමති ලබන මාසේ 15 වෙනිදා වෙනකන් ඒක දීර්ඝ කළා කියලා. ඒක දැන් අද කියන්න ඕනේ අපි. ඒකයි. මේ දැන් මේ මූල්‍ය අවශ්‍යතා මූල්‍ය හිරවීම ඇති වෙලා තිබෙන සියලු පාර්ශ්වයන්ට ඒ සඳහා ඉල්ලීම් කළ යුතු අවසාන දිනයේ ලෙස තිබුණේ
महाजन बैंक सभापतिमा दें संधान कला मैं काले तव दवास पालो की दीर्घ कल लतीय नो यानु आपी जनता वट पनिविद्या क्लेश लबला देनो आ ये सुलु मध्य परिमाण कर्मांत करु व्यवसाय क्यों तमंगे बैंको करु समग्र साक्ष्य वकरण ये तमंगे दुग्गने विल्ले इद्रिपत करण तव दिन पालो का काले लबा दीरा मुदल प्रवाह गुडाकोन एक विरा विविध क्रम की इमेल वाट्सअप करतीटगरी वाल मेक इंकल मिलियन दहाय फलवनी स्थाने එතකොට මිලියන 10 ඉඳලා 25 දක්වා ආයත තමයි දෙවන ස්ථානයේ දෙන්නේ. එතකොට මිලියන 25ට වැඩි වුණොත් තමයි තුන්වෙනි. මොකද හේතුව මේ මේ අද දිනට මහ බැංකුව විසින් බිලියන 58ක් පමණ තමයි මේ මුදා හැරලා තියෙන්නේ. දැන් මේ මේකට මේක එතකොට මේ හැම බැංකු පද්ධතියටම මේ ප්‍රමාණය තියෙන්නේ. එතකොට හැම කෙනෙක්ම හිතන්න බෑ මම මේ ඉල්ලන සියල්ලම මට හම්බේ කියන එක. ඒක වැරදි. මොකද මේක දෙන හේතු තියෙනවා. එකක් මේ ආයතන ඒ විදියටම පවත්වාගෙන යා යුතුයි. මොකද එහෙම නැත්නම් මේ රජයේ දෙන මේ වැඩපිළිවෙල වැඩක් නැහැ. ඒ කියන්නේ රජයේ මේ මගේ ආයතනය ගත්තොත් මගේ ආයතනේ ඒ විදියටම පවත්වාගෙන යන්න ඕනේ. ඒ කියන්නේ මගේ ආයතනේ සේවා සපයන ආයතනක් තව කෙනෙක්ගේ තියෙන්න පුළුවන් බාණ්ඩ නිෂ්පාදනය කරන ආයතනක් ඒ නිෂ්පාදන ධාරිතාවය ඒ විදියට පවත්වාගෙන යතුයි. අනිත් එක තමයි මේ ආයතනවල කිසිම සේවකයෙක් අස්කිරීමට බෑ. එහෙමත් එකක් තියෙනවා. මොකද දැන් සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙනවා අනිවාර්යයෙන්ම විශාල සේවක සංඛ්‍යාවක් එළියට යන්න පුළුවන් කියලා. නමුත් එහෙම කරන්න බෑ. ඉතින් ඒ වගේ රජය විසින් මේවට යම් යම් නීති රීති දාලා තියෙනවා. ඒක වැදගත්. මොකද හේතුව නැත්තම් රටේ ලොකු සමාජාතිරික්තයක් ඇති වෙන්න පුළුවන් අනවශ්‍ය විදියට. එතකොට අනිත් එක තමයි දැන් තන්පත් කරුවන්ගේ මේ පැත්තේ එහෙම ගන්නකොට දැන් මේ මුදල් දෙනකොට මේවා දෙන්නේ කාගේ සල්ලි වලින්ද මේ තන්පත් කරුවෝ තන්පත් කරලා තියෙන බැංකුවල මුදල්. එතකොට ඒ මුදල් තමයි මේ සංසරණය වෙලා මේකට යන්නේ. එතකොට සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් තන්පත් කරුවෙක් හැටියට මගේ සල්ලි වලට යම්කිසි විශ්වාසයක් තියෙයිද? මගේ සල්ලි මේ බැංකුවේ තියෙයිද කියලා. ඒක ගැන කිසිම බය වෙන්න දෙයක් නැහැ. මොකද හේතුව අද දිනට මේ බැංකුව සම්පූර්ණ ස්ථාවරයි. ඒ කියන්නේ කිසිම තර්ක බැංකුව විතරක් නෙමෙයි බැංකු නොවන මූල්‍ය ආයතන තියෙන ඒවත් ස්ථාවර තත්ත්වයේ තියෙනවා. නමුත් අනවශ්‍ය බියක් ඇති කරගෙන තමන්ගේ තැන්පත් එහාට මෙහාට දාන්න ඕන තැන්පත් ගෑනින් යෑමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒක සම්පූර්ණ සුරක්ෂිතයි. මොකද අර මුලින්ම කියපු වගේ ද්‍රවශීලතාවය ඒක තියෙනවා. ඒක ඉතාම වැදගත්. තවත් දෙයක් කියන්න පුළුවන් දැන් මේ පොලි කියන ඒවා දැන් පොලි උනත් ගොඩක් අඩු කරලා තියෙනවා. ඒකත් අපි දැනගන්න ඕනේ. ඉතින් මොකද හේතුව දෙන්න පුළුවන් හැම සහනයක්ම කර්මාන්තකරුවන්ට ඒ හැම කෙනෙකුටම මං හිතන්නේ දීලා තියෙනවා. ඉතින් ඒක ඉතාම වැදගත් දෙයක් වෙනවා මේ අවස්ථාවේ. මම කියන සාන ප්‍රමාණයට අතිරේකව දැන් ප්‍රථම අයවැලේකනේ පාර්ලිමේන්තු මැතිවරණය ඉක්මනින් පැවැත්තුනොත් කවදා හෝ පැවැත්වෙන්නේ වැත්තෙන ප්‍රථම අයවැලේකනේ ඉදිරිපත් කරන අවස්ථාවේදී කෝටාභය රාජපක්ෂ මැතිතුමාගේ මැතිවරණ ප්‍රකාශනයේ අපි මේ රට ගොඩනගන නිශ්චිත වැඩපිළිවෙළක් දක්වලා තියෙනවා. සෞභාග්‍ය දැක්ම කියලා. එහි එක සඳහනක් තියෙනවා ආයෝජන ප්‍රවර්ධන බදු විමුක්ති පැකේජ් කියලා. දැන් ලංකා ඉතිහාසයේ කිසිම දවසක ලබා නොදුන්න අතිවිශාල බදු සානුබල වරප්‍රසාද සහිතව දේශීය හෝ විදේශීයව මෙතෙක්කල් ආයෝජනය නොකර තිබුණ සියලුම සම්පත් ස්වදේශිකයන්ට නිර්ලෝභී ලෙස එළියට දාන්න. ඔබ කවුදයි දැනගැනීමට අපට අවශ්‍යතාවයක් නැත. ඔබ ඉපයු ආකාරය දැනගැනීමට අපිට අවශ්‍යතාවයක් නැත. ඔබ ළඟ කොහෙන් හරි තියෙන හොයාගෙන තියෙන විදේශවල රටවගෙන තියෙන සබ්බ සකලමනාව ඔක්කොම අරන් ඉන්න හැමදාම නැහැ. මීට පෙර නැහැ මේ අවසාන අවස්ථාව.
ඒ ඉඩම් වගා කිරීම නැවත වගා කිරීම ඉඩම් සංවර්ධනයේ යන්ත්‍රාගාර යන්ත්‍රෝපකරණ ප්‍රවාහන උපකරණ ඉදි කිරීම වැනි ඒ නිශ්චිත රට ගොඩනගන ක්ෂේත්‍රවල තොග වශයෙන් ගෙනල්ලා දාන්න පුළුවන් මේක ස්වර්ණමය අවස්ථාවක් ගෝල්ඩන් ඔපචුනිටි එකක් ඒ අවස්ථාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පළවෙනි ආවේලේකනේ ලබා දෙනවා ඒක ඒ තුලින් අපේ හිතනවා දේශීය විදේශීය වශයෙන් මේ රටේ තියෙන ප්‍රාග්ධන හිඟිය පිළිබඳ ගැටලුව සම්පූර්ණයෙන් විසඳෙනවා කියලා. අමතුමනේ දැන් මේ කාරණා සහන ලබා දෙනවා මේ හා සම්බන්ධ තිබෙන අභියෝග අපි පැහැදිලි කරා සමාජ විද්‍යාත්මක පසුබිම කතා කරනවා. අමතුමා මේ කාරණාත් එක්ක ඉදිරි වැඩපිළිවෙල සාක්ෂාත් කරගන්න රටක් විදිහට අපි කොරෝනා අර්බුදය ජය ගන්නවා වගේම ආර්ථිකයේ පිම්මක් ඉදිරියට පයින්ද එහෙමනම් රජයේ ඊළඟ අයවැය තුලද නැත්නම් ඉදිරි ක්‍රියාමාර්ග තුලදී කර්මාන්තකරුවට ඒ වගේම නවෝත්පාදකයාට මේ හා සම්බන්ධ වැඩපිළිවෙල ඔබතුමාලා කොහොමද සූදානම් කරගන්නේ දැන් සූදානම් කරලානේ තියෙන්නේ දැන් ඒ සූදානම් කරලා මහජනතාවට නිශ්චිත වශයෙන් අධ්‍යාපනය සෞඛ්‍ය නිවාස ප්‍රජා සේවා යටිතල පහසුකම් ඔය ජගත් වෙල්ලවත්ත ශූරින් එහෙම දන්නවා ඒ කාලේ මේ සියලු දෙනා දායක වෙලා එය ලිඛිතව මුද්‍රණය කළා අපි ඉතාම මේ මෙතෙක් නොවිරු කැපවීමකින් වෙනසකට තියෙන්නේ හොරකම වංචාව දූෂණ යක්‍රමිකතාවයකින් තොරව නිශ්චිත ඉලක්කගත සැලැස්ම ඉලක්කයට ඉෂ්ට කරන්න පුළුවන් අය විතරයි ඒ කාර්යය කරන්නේ අවුරුදු දෙකකින් සංස්ථාවක් බාර දීලා සභාපතිතුමාට එතුමාට බැරි නම් ඒ සංස්ථාව ගොඩ ගන්න එතුමා මාරු වෙනවා අපි කියලා තියෙන්නේ මම නම් කියලා තියෙන්නේ මට ඉලක්ක ටිකක් දෙන්න මොන හරි දෙන ඇමතිකමක් එක්ක මේක අවුරුදු දෙකමාරක් ඇතුළත ඒක ඉෂ්ට කරන්න බැරි නම් ඉෂ්ට කළා කරන්නේ නැත්තම් මාව අයින් කරන්න එතුමා සමායන මම මේ දේ බාධා කරනවාට දැන් කෙනෙක් කියන්න පුළුවන්නේ කොරෝනා අර්බුදයෙන් හින්දා කොරෝනා වසංගතයෙන් හින්දා මේ අභියෝග ජයග්‍රහණය කරන්න බැරි වේද කියලා जनाधिपति मनुष्य जीवित हतरी स्पंदक नति वेला संपूर्ण दकुनु करी देपोल वत्कम नति वेला हे भाई अवृद्ध तुनाक्या सुनामी नति वे मनुष्य जीवित हेर अनेति उड़ेट गेना सवृद्धक्तिब युद्धे इतने तुंग अवृद्धे इवर कला मे ये इवर कट महिंद राजपक्ष विधायक जनाधिपति गोटा मे राजपक्ष आरक्षक लेखा सुसंयोगी अतिनाट पशे ये कलपुरुद्ध फलपुरुद्ध अभियोग जायगनीमगन राजपक्ष तीर इतिहास स्थाने समाज आरक्षण संबंधी बिना अभियोग जगत मेत्मनी समाज आरक्षण संबंध मेरा जनता मेरे विश्वास मे समाज आरक्षण की संकल्प इसहाटे अंत इवगेम अभिधान रखिया सुरक्षित समहरलाड़ा आयत प्रश्न इवगेम पुद्कल बद्धा पौर सुरक्षित आवेगना प्रश्न अधिकरण समहार अति वेकल की समाज आरक्षण तवतवागे वगकी मट कोहमद अभी मुनते रटक्रीर गता दहस्यंग पस दिग्न दिगटम शुभ साधन राज्यक्रीरतमय अभी सामजे गवंकली नुमिली अध्यापने सौख्य प्रवाहन सहनाधार इवागेम विविध विविध सहनाधार दिन्नाव दी अवस्था तवसाधार एक अभी विश्वविद्यालय पद्धति आबादित धर्वंट मे विशेषावश्यता अति धर्वंट विशाल पिरिसकट रक्षण संस्था विसी समाज वर्ग की मकले सलखल यम किसी मूल्याधार सपेन मे दिन वेडगरगण मंगतिवंत दगेम मे अवस्था वेदी अति वेच मे रट सीमा माइम पेन भी मे अग्रीति तत्व अपट हम पेने के अर्थम रक्त अर की हमगर अर्थ जीवत् आदाय मार्ग उपयोग बेरवन बै රජය ඒක රුපියල් 5000 දීමෙන් හෝ වෙනත් ආදාර දීමෙන් ආහාර දීමෙන් කලමනාකරණය කරනවා. හැබැයි රටක් ලෙස ඉස්සරහට යනකොට ලෝකයේ අනික් රටවල් වල වගේ
නිවැරදි සමාජ ආරක්ෂණ ක්‍රමවේදයන් දියුණු කිරීම අවශ්‍යයි. මෙවැනි වෙලාවක ඔවුන්ට යම් කිසි ආකාරයක රක්ෂණයක් වෙන්න පුළුවන්, සමාජ ආරක්ෂණ තැන්පතුවක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ආයෝජන සැලැස්මක් වෙන්න පුළුවන්. මේක ඊට අවශ්‍යයි. මොකද හැමදාම රජයකට මෙවැනි අවස්ථාවලදී ආධාර ලබා දීමෙන් පමණක් පවතින බැරි. මොකද අපි කල්පනා කරනවා නම් මේ වසංගතය අපට මුණ දෙන්න වෙන අවසාන අභියෝගය කියලා ඒ එසේ වෙන්නේ නැහැ. ඒ නිසා මම හිතන්නේ දැන් අපි ගොවි විශ්‍රාම වැඩු ක්‍රමයක් එමතුමනි කලින් සකස් කරලා තිබුණා. ඒ වගේම දීවරයා සම්බන්ධ කාරණාගතව යුද්ධ නිසා අවුරුදු ගාණක් ඔවුන්ට යන්න බැරි සමහර රටවල් වල තිබෙනවා. සේවකයෙකුව ආයතනයකින් වැඩතහනමට ලක් කළා. ඔහුට රක්ෂණයක් හරහා ඒ අදාළ කාලය තුල ආධාර ඒ කියන්නේ වැටුප ගෙවන ක්‍රමවේද තිබෙනවා. ඉතින් ඒ වගේම දැන් දන්නවා අපි මේ සමාජයේ විශාල වෙනසකුත් වෙනවානේ. ඒ තමයි අපේ රක්ෂණය වුණේ සමාජ ආරක්ෂණය වුණේ දෙමව්පියන්ගේ සමාජ ආරක්ෂණය වුණේ දරුවා. මොකද දෙමව්පියෝ හම්බ කරන හැම සතපහම විගිදම් කරේ දරුවන්ට. එතකොට දරුවන් විසින් පෙරලා දෙමව්පියන් රැක බලා. ඒක තමයි අපේ සමාජ ආරක්ෂණ ක්‍රමය වුණේ. හැබැයි සෙමින් සෙමින් මේවා අපෙන් ඈත් වෙනවා. ඈත් වෙනවා කියන්නේ ඒක වෙන කරන්න දෙයක් නැති වෙනවා. දරුවෝ නගරයට එනවා පාසල් අධ්‍යාපනයට, ඊළඟට විශ්වවිද්‍යාල අධ්‍යාපනයට, විවාහ වෙලා ඒ අසන්නේ පදිංචි වෙනවා. දෙමව්පියෝ කැමති වෙන්නේ නගරයට. එතකොට භෞතිකව රැකබලා ගැනීම අපහසුයක් ඇති වෙනවා. දැන් සමහර දරුවෝ උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වෙනවා. උන් නැවත ලංකාවට පැමිණෙන්නේ නැහැ. ඒතර එහෙමත් ප්‍රශ්නයක් තිබෙනවා. හැබැයි ඒ වගේම ඔවුන් මේ ආර්ථික ක්‍රියාවලියේදී තෙරපෙන පොරකන ප්‍රමාණය අනුව ඔවුන්ගේ ජීවන අපේක්ෂා සපුරා ගන්න දඟලන ප්‍රමාණය තුල ඔවුන්ටත් නොහැකියාවක් ඇති වෙනවා මෙවැනි තමන්ගේ දෙමව්පියෝ පවා රැක බලා ගන්න. ඉතින් ඒ නිසා මම හිතන්නේ රටක් විදිහට ජාතිකමය වශයෙන් මම දන්නෑම තුමනි අයවැයෙන් අපට යම් කිසි මේ ශීර්ෂයක් මේ වගේ සමාජ ආරක්ෂණ කටයුතු සඳහා වෙන් කරන්න පුළුවන්ද කියලා. ඒක යෝජනාවක් විදිහට මම හිතන්නේ ඔබතුමා අයවැය ගැන කතා කරන නිසා ඒක ඉතා හොඳ යොමුවක් කියලා මම හිතනවා. මොකද මෙවැනි පුද්ගලයන්ට කිසියම් රක්ෂණ ආයතනයකින් දැන් ගොවි රක්ෂණ භාරයක් තිබෙනවා. ඒ මගින් පුළුවන් ඉදිරි කටයුතු වලට යන්න. දැන් දැන් මේක බොහෝ තැන්වල තියෙන මම හිතන්නේ ඉස්සරහදී මම පැහැදිලි කරන්නම්. ඉතින් ඒ නිසා මම කල්පනා කරනවා මේ සමාජ ආරක්ෂණය කියන එක අපේ සමාජ ආර්ථිකයේ කොටසක් බවට පත් කිරීම ඉතාමත් අවශ්‍යයි රකි. මහාචාර්ය රංජිත් බණ්ඩාරමැතිතුමනි, දැන් සමහර වෙලාවට අපි බටහිර ආර්ථික න්‍යායන් එක්ක මේවා ගලපන්න ගියාම සමහර තැන්වල ප්‍රශ්න මතුවෙනවා. මේ රජයේ විසින් සුබසාධනයේ මැදි අදුදු ප්‍රමාණය සම්බන්ධ අපිට මතකයිනේ පහුගිය අවුරුදු පහේ මේ ලංකාවේ හාල් හදන්නේ ඇයි, වීබවන්නේ ඇයි වගේ දේවල් කී මුදල් නැමතුරුන්ගේ මාධ්‍ය පට සාකච්ඡාවල් දැන් අපිට අහන්න දකින්න ලැබෙනවානේ. අපේ දේශීය මුහුණුවරක මේ ආර්ථික විද්‍යාව හසුරුවා ගැනීම, ආර්ථික හසුරුවා ගැනීම හා සම්බන්ධ ඉදිරිපින්ම කොහොමද තැබිය යුතුවන්නේ? මෙමයි අපිට වැරදිච්චි තැන් බොහොමයි. මං හිතනවා තවම අපිට අපේ රටට ගැලපෙන හරි ආර්ථික අකෘතිය තේරුම් ගන්න බැරුව ඉන්නේ. අපි උත්සාහ කරා රකිත විවිධ ආර්ථික අකෘතීන්. අපි එකපාරක් සම්පූර්ණයෙන් මැරලා මේක බැලුවා. බාගෙට වැහෙල බැලුවා. එතකොට දැන් අපි 2010 වෙනකන් මේක විටින් විට අත්හදා බැලුවා. 2010 අපි මහින්ද චින්තන වැඩපිළිවෙලට යනකොට අපි හඳුනගෙන තිබුණා මේ ආර්ථිකයේ නිල. එතකොට ජගත්ලා තමයි ප්‍රතිපත්ති ප්‍රකාශයේ සම්පාදනය කරන කාර්යාවලියේ මූලිකව කටයුතු කරේ. එතකොට මේ නිල හරහා අපි යම්කිසි ඉදිරි පිම්මක් ගත්තා. ඊට පස්සේ අපි 2010 වෙනකොට මහින්ද චින්තන වැඩපිළිවෙල තව ටිකක් ඉස්සරහ ගාන ගියා. අපි බල කේන්ද්‍ර පහක් හඳුනාගත්තා. හරිද? එතකොට මේ බල කේන්ද්‍ර පහරා ආර්ථිකයේ හසුරන ක්‍රියාවලිය අපි ඉස්සරහට අරගෙන ආවා. එතකොට මේ පංචවිධ කේන්ද්‍රය ඉදිරියට එනකොට අපි දැක්කා රටේ ආර්ථික වර්ධන වේගය 7.2 සීමාවෙ අවුරුදු 10ක සාමාන්‍ය ගත්තාම 7.2ක තිබුණා. එතකොට මේ වැඩපිළිවෙලේ තිබුණේ එක පැත්තකින් දේශීය ආර්ථිකය ශක්තිමත් කරන අතරවාරේ ජාත්‍යන්තරයේ සමග ශ්‍රී ලංකාව ගනුදෙනු කරනවා. රකිත 2016 වෙනකොට අපි ඉලක්ක කරලා තිබුණා සංචාරකයෝ
මිලියන 2.5ක් ඒක පුද්ගල ජාතික නිෂ්පාදනය අපි කතා කරේ සර් ඇමරිකානු ඩොලර් 4000 අපි ට්‍රැප් එකට අහු වෙයිද ඒකෙන් කොහොමද අපි එළියට පනින්නේ හරිද අපි බිලියන 100 ආර්ථිකයට කොහොමද ගමන් කරන්නේ 2016 වෙනකොට වැඩි ආදායම් උගලෙන් පනින්න නැහැ කියන්නේ ඒ කියන්නේ අපි ලෝකෙ හුඟක් රටවල් මේ ට්‍රැප් එකට අහු වුණා අපි මේකෙන් කොහොමද පනින්නේ හැම අවුරුද්දක මුලම මහ බැංකුවේ අධිපතිතුමා රෝඩ් මැප් එකක් දෙනවා මෙන්න මෙහෙම තමයි ඉදිරි අවුරුද්ද දුවන්නේ එතකොට සංචාරක හෝටල් කාමර 50000ක් ඔය වෙනකොට හැදිලා තිබුණා එතකොට අපි තෝරගෙන තියෙනවා රකිත ආර්ථික මොඩලයක් මේක මේක ශ්‍රී ලංකාවට අනන්‍ය වූ ආර්ථික මොඩලයක් අපි නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය මේ විදිහට පවත්වාගෙන ගියේ නැත්නම් අද මොකද වෙන්නේ සුජීව අපි මිලියන 1.4ක් අපේ රජයේ සේවකයෝ වැඩි වුණා කිව්වට මේ අද රට සම්පූර්ණයෙන්ම දුවන්නේ රටේ රාජ්‍ය සේවය අපි මහින්ද චින්තනයේ යටතේ අධ්‍යාපනයේ හැරවුණු ලක්ෂයන් ලෙස තාක්ෂණවේදී විෂය ධාරාවක් හඳුන්වනු දුන්න ඉංජිනේරු තාක්ෂණය ජෛව පද්ධති තාක්ෂණය තාක්ෂණයේ සඳහා විද්‍යාව මේ කොරෝනා වසංගත අවස්ථාවේදී නව නිපුණ වැඩිම ප්‍රමාණයක් ඉදිරිපත් කරපු විශ්වවිද්‍යාල දරුවෝ හා පාසල් ශිෂ්‍යෝ ඒ තාක්ෂණවේදී කරපු දරුවෝ ඉතින් ඒ කියන්නේ අපි නිශ්චිත ඉලක්කයක ගමනක් ඇවිල්ලා තිබුණා ඒ ගමන පෞගේ ගෙවුණු අවුරුදු පහේදී මේගොල්ලන් කරේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් නැහැ ටැබ් එකක් දුන්නා දෙන්න හැදුවා දෙන්න හැදුවා ඊට පස්සේ ළඟම පාසල හොඳම පාසල කරන්න ගියා හරිද දැන් මේ ඔය කතා කරන හුඟක් අය පිළිබඳ මේකේ තියෙනවා මහ බැංකු වාර්තාවේ තියෙන මේ අවුරුදු හතර කරපු විදිය ඔව් දැන් සියලුම විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමන්ලා මේ ඔක අරන් කියවන පොතක් විදියට වාර්ෂික වාර්තාව ගත්තාම කොහොමද කතා කරන යුත්තේ කියන එක පිළිබඳ කට උතර නැති වෙන තත්වයේ තමයි මේ තියෙන්නේ ඒක නිසා විද්වත් සංවාදවලට නිතරම පැමිණෙන්න ලෙස තමයි අපි ආරාධනාට ආරාධනා කරා ඔකමයි දැන් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන් අන්තර්ජාලයෙන් දැන් මේක මේක PDF එකක් ආවා අමතුමනි දැන් අපේ මහචාර්යතුමාගේ පැහැදිලි කිරීමත් එක්ක දැන් අපි මේ වර්තමාන දකින්න ඔබතුමාගේ ප්‍රධානම කැමති විෂයක් මේ දැනුම සහ දැනුම කේන්ද්‍රීය ආර්ථිකය කියන කාරණාව. හැබැයි මේ දිනවල මාධ්‍යවල පළවෙන ප්‍රධාන දෙයක් තමයි මහචාර්යතුමා මේ ඔබතුමා එක්කම මේ විදේශගතව සිටින උසස් අධ්‍යාපනය සඳහා ගිය දරුවන් නැවත ගෙන්වා ගැනීමේ රජයේ මෙහෙයුම. එතකොට අමතුමා මේ අපිට පේන අපිට මම ඒක නීත්‍යානුකූල නැද්ද කියලා කියන්නේ නමුත් ගණනය කළ හැකි මුදලට වඩා විශාල ප්‍රමාණයක් ගණනය කළ නොහැකි විදිහට අපේ රටේ මේ මේ කාලෙට වියදම් වෙනවානේ මේ විදේශගත දරුවන් සඳහා අපි දැනුමේ කේන්ද්‍රයක් කරලා තව පිම්මක් පයින්ද උසස් අධ්‍යාපනය හා සම්බන්ධ අපේ රට කොහොමද මේ ආසියානු කලාපයට දකුණු ආසියානු කලාපයට ආදර්ශයක් කරගන්න මේ අවස්ථාව මේ ඇති වෙන තියෙන ගෙවුම් ශේෂ දුෂ්කරතාවයේ මත මේ දරුවන්ට මූලික අයිතියක් තියෙනවා Taman කැමති ආකාරයකට අධ්‍යාපනය ලබන්න නමුත් අවාසනාවකට මේ පසුගිය කාල පරිච්ඡේදය තුලදී එක වර්ෂයකට 15000ක් පමණ මේ විදේශ අධ්‍යාපනය ලබන්න පිටත් වුණ අපේ විශ්වවිද්‍යාල පද්ධතිය පිළිබඳ විශ්වාසය නොතබා. ඒ නිසා ඒ සඳහා වර්ෂයකට බිලියන 50ක් රටින් පිටට ඇදිලා යනවා. ඒ මුදල මේ රට තුල ඉතිරි කර ගැනීම සඳහා අපි විශේෂ අවධානයක් යොමු කිරීමට අපිට බල කළ සිටිනවා. මක්නිසාදයක් මේ මුදල එයාකාරයෙන් දෙනව වෙනුවට විදේශ ශිෂ්‍යෝ අධ්‍යාපනයේ සඳහා ශ්‍රී ලංකාවට ගෙන්න ගන්න. මොකද දැන් මේ බටහිර රටවල් වල ඇමරිකා එක්සත් ජනපදයේ එක්සත් රාජධානිය ජර්මනිය ප්‍රංශය වැනි රටවල අර අධ්‍යාපන කේන්ද්‍ර ලෙස තිබුණ රටවල් වලට වඩා ආසියානු කලාපයේ මෙවැනි බෝ වෙන රෝග වසංගත පැතිරේ යාමේ වේගය සාපේක්ෂව අඩු බව ලෝකයට හේතු ගිල්ල තියෙනවා. එහෙනම් දැන් අපේ පැත්තට අධ්‍යාපනයත් ලෝක අධ්‍යාපනයේ ඊ කේන්ද්‍රයක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වෙළඳපොලේ අපි කොටසක් අයිති කර ගැනීම සඳහා උපාය මාර්ගික සැලැස්මක් සකස් කරගත යුතු වෙනවා. මාචාර්ය මම හිතන්නේ දැන් විශ්වවිද්‍යාල සියලුම උසස් පෙළ සමතුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට අවස්ථාව ලබා දීම කියන කාරණාවත් සෞභාග්‍ය දැක්මිය අන්තර්ගත කරුණ මම දන්නවා මෙතුමා උසස් අධ්‍යාපන ඇමතිවරයා විදියට දැනටමත් විශ්වවිද්‍යාල රාශියක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කියන්නේ දැනුම් පුරවරයන් මේ කිරීම සඳහා කටයුතු
සම්පාදනය කරගෙන යනවා. ඔව්. දැන් ඒත් එක්කම මම එක කරන්න ඕනේ දැන් විපක්ෂයත් බොහොම මතු කරපු කාරණා තමයි මේ ළමයි ගෙන්න ගන්න කියන්නේ. හැබැයි දැන් ගෙන්න ගත්තා. ගෙන්න ගත්තාම කියන චෝදනාව තමයි ඒ එයා කොස්ට් එක ටිකට් එකකට කීයක් ගියාද? දැන් පකිස්තානයේ වගේ රටවල් තමන්ගේ ළමයි අමතක කරා. ඔව්. මෙහෙට ගෙනාවේ නැහැ. හරි. දැන් පැහැදිලිවම ළමයි තුමා කිව්වනේ පකිස්තාන අගමැති ළමයි ගෙනාවා විතරක් නෙමෙයි. හරිද? මේ ළමයි සම්පූර්ණයෙන්ම නිරෝධායනය කරනවා. නොමිලේ නිරෝධායනය කරනවා. ලොකු වියදමක්. හරිද? දැන් පහුගිය දවස්වල ප්‍රධාන පරිශන ආයතන දෙකක් පරිශන දෙකක් කරා. එකක් එල්.එම්.ආර්.ඩී එක, අනිතක ශ්‍රී ලංකා සර්වේ ලංකා එක. හරිද? මේ වැටපිළිවෙල පිළිබඳ මිනිසුන්ගේ මතය එළියට. ඒක තාම ධනාත්මක මතයක් මිනිස්සු තුළ තියෙන්නේ. හරිද? මේ වැටපිළිවෙල මිනිස්සු අනුමත කරනවා විතරක් නෙවෙයි මිනිස්සු විශ්වාස කරනවා. හරි මිනිහාගේ අතේ මේක තියෙන්නේ. හරිද? දැන් ප්‍රියන්ත සමහර අය කියන්නේ Facebook එකට ගියොත් අර දෙන්න හිටියා නම් අද මොකද වෙන්නේ? विपक्षी मम दीयर मुद्रेपूर्ण हिस्सा अगेन एक देशपालनिक वशं इवसागण बैरी इक्तरा पिरीसकट चीयट तुनट भीतर सीमा वच पिरीसट ओन कर्ण क्रियावली मेक ईट पास विवेचने कन दें राज्य ईलांग पीयवर यदि विदेश गतवेला इन श्रमिक इन पील प्रश्न ईलांग पीयवर यदि अमतुनि विदेश गतवेन प्रधान हेतु विश्वविद्यालय අමානුෂික නවක වදයක් ක්‍රියාත්මක වීම කරන කොටගෙන රටේ ජාතික විශ්වවිද්‍යාල වලට ඇතුල් වෙන්නේ නැතුව විදේශ විශ්වවිද්‍යාල වලට යන සංඛ්‍යාව අතිවිශාලයි. ඒ අයට නැති වෙන්නේ ඒ අය විතරක් නෙමෙයි අපිට ඉස්සර නැති වෙන්නේ. ඒ මානව සම්පත බවා ජාතියට අහිමි වෙනවා. රට මේ මට විනාඩියක් දෙන්න සමාජ ආරක්ෂණය ගැන කතා කරා මං හිතන්නේ මේ රටේ ජනාධිපතිතුමාගේ उपदेश मत वंगिता अभी कृषि कर्मांत लुक वेडपीलिवा गिनी सीट दहायक पमन पवाने मेक अति करो नील मे विला वंगिता अवस्था वक्रो कि अभी महाजन बैंक अभी एहा समगामीव अलुत नायक्रम्या खेट इंदला हो सौंदमनी अभी इधिपत्कर वा मे नायक्रमेटकिया अश्वन्न कियला मेहि अभी मुलिम मिलियन पंसिया पमन वेंकल्लतीयन वा मेक कुडाहा सुलु मध्य मे कृषिकार्मिक गोवींट गोवींट तीयन नायक्रम्या मेकमहिताने हुंद अश्वसिल्लक्विनो अपे मे अहंगिन अपे गोवींट मेके मिलियन तुनक दक्वा नायदेनो इताम पहसु काम यठते तमय मे नायदेन एकमहिताने अदाल महाजन बैंक ये तीयन लंगम ये तीयन तेनट गिहिल दनगन हेटा निदट मंगिता हेटन तंग सौंदवेन अभी मेक समाज माध्य वॉलंटियर्स ग्रुप उपदेश व्यापार संवर्धने खबदाकोत इतिहास मेक विला अभी पुंच व्यापार पास कोलम व्यापार कल्पनाकर पास अभी मे तुंगिनी पारकानी सूम डिस्कशन कोहमद मे मैक्रो बिजनेस वाले अखंडता डेलीवरी मैके न्यू नॉर्मल लेकिन हरदे मे न्यू नॉर्मल लेक तमाइ सिंह सामिट उदे पुराच कुमुआ आस्वादन आस्वादन के तरुण
අර ව්‍යවසායක පිරිසලු දෙයක් ඇති වෙලා දැන් සභාපතිවරු දෙන්නෙක් ඇවිල්ලා ඒ දෙන්න කරන්න පුළුවන් දේවල් කියනවා ඉස්සර සභාපතිවරු ආවේ නැහැ මේවා කියන්න ඔව් රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩලවල හවුදා ආවිනේ හොඳයි අපි තවදුරටත් මේ කාරණා පිළිබඳ සංවාදයක් කරන්න සූදානම් අපි කෙටි විරාමයක් ලබා ගන්න විරාමයේ අනතුරු විශේෂණයකට තිබෙනවා ජනාධිපතිතුමා පත් කළ කාර්යසාධක බලකාය නිහි වැඩපිළිවෙළ සාක්ෂාත් කර ගැනීම අභියෝගය ගැන සාකච්ඡා කරන්න අපි කෙටි විරාමයක් ලබාගෙන සජීව ලෙස සංවාදයේ මුණ ගැසෙන වැලිත් සජීව ලෙස සංවාදයේ සමගින් අපි විශේෂයෙන් කොරෝනා අර්බුදය හමුවේදී රටේ ආර්ථිකය ගොඩනගන වැඩපිළිවෙළ හා සම්බන්ධව ඒ තුළ මතුවන ඍජු සහ වක්‍ර කාරණා පිළිබඳව අපි සංවාද නිරතව සිටින්නේ මම කැමති මේ අවසන් මිනිත්තු 20කට පොඩ්ඩක් වැඩි කාලයක් මට ඉතුරු තිබියදී ජගත් ඇල්වත මැතිතුමනි දැන් ඔබතුමා මේ සමාජ ආරක්ෂණය හා සම්බන්ධව සහ මේ කාරණා පැහැදිලි කිරීම නිසාම අපි දකිනවා ජනාධිපතිතුමන් විසින් කාර්යසාධක බලකායක් පිළිතුරු මේ රටේ ආර්ථිකය හා සම්බන්ධව කිය මේ රටේ ඉදිරි වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම හා සම්බන්ධව කාර්යසාධක බලකායක වගකීම ඔස්සේ කොහොමද මේ කාරණාවල පිම්ම ගන්න පුළුවන් එහෙම නැත්නම් මේ අපිට මේ ටාස්ක් ෆෝස් කියන එක ටිකක් අමුතු වෙන්නේ මම සමා වෙලා කිව්වොත් යුද්ධ කාලේ තමයි අපිට කාර්යසාධක බලකා මුලින්ම වචනේ ආවේ හමුදාවේ වෙන මේ කාර්යසාධක බලකාය කියන වචනේ අපිට හුරු පුරුදුනේ මේ වෙලාවේ කොහොමද කාර්යසාධක බලකාමගින් මේ කාරණා සාක්ෂාත් කර ගැනීමට හැකියාවක් ලැබෙන්නේ මම කියන්නේ ජන අධිකරු ජනාධිපතිතුමා මේ කොරෝනා සංගතය එළඹෙනවත් එක්කම රට अंदर नीति गमन करोट मी मीकट मून दिन आगे अरकिबे बड़ी गेदी को आहार प्रश्न को आदिवासी एक कार्य साधक बालक पीट लगभग करू बसी राजपक्षे नायक यही दी मेवेन को दिटा हितु आरंभे कोहमद गेद बड़गे कमती पोले गिहलू तोरला अत गाला संस्कृति अक्तमें अब आप सपयान प्रत्यम प्रश्न बेनवाचर सत्यवादी विकट संबंध अनागत सिंह निवेदिकरण देव दें किसे नाम मे वेनकोट कुकुल मसद मालूद बीतरद मीकिद पालतुरद यलोलुद आलद गिद पोलते एक एक मे मुहूर्त वेनकोट सार्थक कारण දැන් දෙවනි නව කාර්ය සාධන බලකායක් පිටුව අධිකරණ ජනාධිපති වංශින් ඒත් බැසිල් රාජපක්ෂ මහත්මයාගේ මූලිකත්වයෙන් කිසියම් පිරිසක් එහි වැඩ කරනවා දැන් එහි අරමුණ තමයි අනාගතය මේ අපි කතා කරපු අර්බුද අභියෝග ජයගෙන කොහොමද ඉස්සරහට යන්නේ කියන එක දැන් ඒකෙදි පළවෙනි කාරණාව තමයි විදේශ විනිමය බැහැරට නොයව කටයුතු කරන්නේ සහ देशीय वशे निष्पादने विदेश विनिमय लंकावट गिनीम सदा अपनायन प्रवर्धन एवगीम विदेश विनिमय बेहरट यम वेलक्वीम सदा यम यम मिराटतुल निष्पादने कलहकिदेवा निष्पादने किरीमन्मेकता मे देवनी कार्य साधक बालकायन साधने कर गनीमट बलापुरुतेन कार्य एयटते अंधुनागन तिबेनवा प्रधान कृषिभोग वर्ग दा हताक तमन मेवा अतटम देशीय वशे निष्पादने कल हकीव इतोट दर मिथुमा की नय क्रम आदि देवाकट गटगहन इलंगट अनिपैथिंग एवनिम कर्मांत सीया उदाहरण इदलकु कर्मांत मेरटे तिबुन खमलनु कर्मांत तिबुन दंगेव अभावेट गिलोट अभी पिटाटी चीनेट हरिकोटा सलिदीला मे बड़मुट्ट गिन्नगन मैसूर पदिप हेरेन्न विनदेवल अपट वगाकिरी हकीवा एवं वेनुन मुदा कि पुलवागेम पोहर निष्पादने वेणी देवाल पिलिबंध अवधान कल तीन रखित एनिसा मूलिकवाशेन्म गुविजन सेवा कने प्रधान आयतन पहा गुविजन सेवा दिपातिमेन्व केन्द्रकन कृषि सेवा सपयादी में कार्यट युमला तिबेन ईडपे प्रादेशीय स्वभाव ईलंगट प्रादेशीय लेखम कार्यालय रजे सेवा सपीम एवागेम बिदाहरी में कार्य सदा සතුස ශක්තිමත් කිරීම කියන කාරණා මොකද දැන් ඔබට මතක ඇති සතුස ව්‍යාපාරය හැම වෙලාවෙම ප්‍රගතිශීලී ආණ්ඩුව ආපු වෙලාවවල ශක්තිමත් තිබුණා 1977 න් පස්සේ බලන්න සමුපකාරවලට සතුසට තරම් අපහසයට පත් කරපු වෙනත් රාජ්‍ය ආයතනයක් නැහැ මීයෝක ආවා උඹලා කඩගෙනිච්චා මේවා කිය කිය මේ ආයතනයට තිබිච්ච ගෞරවණීයත්වය විනාශ කළා දැන් ඊට පස්සේ ඒක මිනිසුන්ගේ හිත තුල ඇති උනේ සමපකාරයකම හොරාකන තනක්
කුණු බඩු දෙන තැනක ආදිවාසීන් ඒ නිසා මහින්ද චින්තනයේ ආපු අවස්ථාවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මම එතකොට සම්පකර විශ්වභාර ඇමති සම්පකරේ නායකික ඔක්කොම කැපුවා ඊට පස්සේ අපි සෑම සම්පකරයකට මිලියන ගාන දීලා අලුත් සංකල්පයක් ගෙනාව කෝප් සිටි කෝප් සිටි 1200ක් හැදුවා ඒකේ පොඩි එක තමයි මිනි කෝප් සිටි මිනි කෝප් සිටි 2400ක් හැදුවා එතකොට සතොස 20යි තිබුණේ සතොස 20 වෙනුවට සැමට සැමදී සමූපෙන් කියලා අපි දැම්මා ඒ කාලේ සම්පකර ව්‍යාපාරේ විශාල පෙබිදීමක් මහින්ද රාජපක්ෂගේදී ඇති වුණා පසුගිය රජය කරපු වැඩේ මේ සම්පකර ව්‍යාපාරේ බෝඩ් එක සම්පකරේ ඇතුළේ ඉන්නේ මුදලාලි කෙනෙක් අර තියෙන දේපොළ ටික පවා දැන් අද ඇතරම මතුමනි බැලුවෙන් පස්සේ සමූපකාර ප්‍රාදේශීය එක්කෝ විකුණා දාලා එහෙම නැත්නම් බද්දරදී බද්දරදී දැන් මේක කොමිසමක් දාන්න ඕනේ මොකද මේ සම්පකාර අනිවාර්ය ව්‍යාපාරයේ පිළිබඳ ජන අර ලේඩ්ලෝ රාජකීය කොමිසම වගේ ජනාධිපති කොමිසමක් දාලා ඒක හොරා කාපු අයට දඬුවම් දීලා වෙලා ඇත්ත හොරකම් කරන්නේ නැති මිනිස්සුන්ගේ සමාජයට සද්භාවයෙන් සේවය කරන මේ විස්රාම ගිය විදුහල්පතිවරු ගුරුවරු මේ ඒ ප්‍රදේශවල හිටපු වැදගත් ප්‍රභූන් මේ සම්පකර ව්‍යාපාරයට දායක කරනවා. ඔව් දැන් ඒ වගේම අපි දන්නවා පහුගිය කාලය තුල මේ ගමේ කුඩා කඩකාරයා සමුපකාර කඩේ මේවා නෙවෙයි ඉස්සරහට ආව සුපර් මාකට්. හැබැයි මේ වසංගතයත් එක්ක ආපහු මිනිස්සු ගමේ කඩේ දිහා බලනවා. සමුපකාරයේ ශක්තිමත් කළා ඒකෙන් බඩු ටික ගන්න අර न्यू नॉर्मल रंजित महाचारतुमा की ना अलुत संस्कृति अमितुमा की वे अलुत पारिभोजन सुरक्षित पारिभोजन पीलिबंद कारण गमी का डेट गया दल गलती अभी मे पत्तम गाँव तो अभी तो ओन बड़ू इतर गाँव अब सूपर मार्केट की बड़ पिगस्ल तीन अभी तो ओन तरह अत पत गल दिन क्रेडिट कार्ड साक्तन मिथुम दीला ओ विधंक अभी करा हितने हितन दे दें ආපහු මේවා ශක්තිමත් වෙනවා. ඉතින් මේ කාර්යසාධක බලකායේ එක අනිකරමුණ තමයි මෙන්න මේ රජය සතු බෙදා හැරීමේ ජාලය සම්පකාර ක්‍රමය වඩා ශක්තිමත් කරන ඊළඟට ඒ අතර පුද්ගලික දැන් අර ග්‍රාමසේවක වසන් 14021 දැන් ගෙදරම කොටසක් කඩේ විදියට තිබුණානේ. ඒ ගෙදර දොරකින් ඇවිල්ලි වෙලා බඩු ටිකක් විකුණන. එතකොට ඒ ගෙදර ගෘහණිය අම්මා බොහෝ වෙලාවට මේ යකිටි ගුලි ටිකක් මේ මොනහරි කඩේ අප්පමක් හදලි වෙලා හවසට තිබ්බම ඒක විකිල්ලත් ආදායමක්. ඊට පස්සේ ගමේ තියෙන කෙහෙල් මල ඊළඟට මේ එළවලු ටිකක් ගෙනාපුවා මෙතන තියෙන අලුත් දේ විකිනෙනවා. ඉතින් ඔය පාරක ඒ වගේ කඩ ටිකක් තිබුණා නම් අද මේ ඇඳිර නීති වෙලාවේ පිටිපස්සෙන් ඇවිලි වෙලා ගමේ ඇවිදන් ඇවිල්ලා ඒ බඩු ටික අරන් යන්න තිබුණේ නේ. දැන් අමතුනේ මමත් ඇත්තටම මේ විශ්වවිද්‍යාල යන කාලේ උසස් පෙළ කරනකොට ඒ වගේ කඩයක් කළා. ගමේ අපේ ජනේලෙන් තමයි බඩු එකේ. හරිද? ඉතින් ඒ ඒත් එක්කම ඔබතුමා කිව්වා වගේ ඊළඟ සැලැස්මක් තිබෙනවා ජනාධිපතිතුමාගේ හැම ගමකටම එක බුටික් ෂොප් එකක්. ඔය කිව්වා වගේ කාන්තා ව්‍යවසායකත්වයක් කරන්න. සියලු බඩු වලින් නිදහස් කරලා මේ තමන්ගේ කුටුම්භය ඇතුලේ අතිරේක ජීවනෝපායක් ලෙස විශේෂයෙන් විශ්‍රාමික ගිය ඊළඟට ඒකෙදි තමතුමා මේ උත්සාහ කරන්නේ අර රජයෙන් ලබා දීමට නියමිත බඩු මල්ල ඒ හරහා ලබා දෙන උතුරේ ව්‍යවසායකත්වයක් ඇති වෙනවා. ඊට අමතරව තවත් භාණ්ඩ 400ක් පමණ මේ කඩේට ලබා දෙන. එතකොට ඒකට තමයි මෙතුමන්ලගේ ණය අපෙන් ණය පිළිබඳ රැකවරණ ආරක්ෂණ සහතිකින මේක අනිත් එක එතන සෝදේශීය නිෂ්පාදන ගත්තොත් ගම්බදෝ ඔය කඩවලට දේශීය මේ රටේ මිනිසුන්ගේ නිෂ්පාදන අඩු වියදමට ගෙනහල්ලා දෙන්න පුළුවන්. ඒ නිසා මේක මේ අමතක කරන්න එපා රකිත අර දිගටම අපි කිව්වා වගේ යුද්ධය නිමා කරනවත් එක්කම ජයග්‍රහණය අත්පත් කරගත්තා වගේම ලෝකයේ වෙන රටවල් කවර කොතන විදියට කොරෝනා වසංගතය ගත්තත් ශ්‍රී ලංකාවේ මහින්ද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මහින්ද රාජපක්ෂ කරු අගමැතිතුමාගේ බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ මෙහෙවීම ඇමතිතුමාලාගේ කැපකිරීම තමයි දැන් මෙතුමා අද මේ සෑහෙන මාධ්‍ය සාකච්ඡා ගානකට යනවා අමාත්‍යංශයේ වැඩ කරනවා. අපි කිසිවෙක් නිකන් ඉන්නේ නැහැ. සුජීව රාජපක්ෂ ගත්තොත් මහාචාර්යතුමා ගත්තොත් මම ගත්තොත් මේ රාත්‍රිය වෙනකම් උදේ ඉඳලා අපි වැඩ කරනවා. හැබැයි අර විපක්ෂයේ කට්ටිය කො එක්කෙනෙක් අඩුම ගානේ එළිය දකින්නවත් නැහැ. ඔවුන් කොරෝනා වසංගතයට බයයි හැංගිලා ඉඳලා හිටලා වොයිස් කට්ටයක් එළියට දාලා ඉන්නවා. ඉතින් ඒ නිසා මතක තියාගන්න ඉතාල වගකීමෙන් කියන්න ඕනේ මේ වසංගත තත්ත්වයත් එක්ක ස්වදේශීය සජාත ආර්ථිකයක් ගොඩනංවලා මේ රට ඉතාම විශිෂ්ට තැනකට ගෙන යාම සඳහා අදත් රජයක් විදියට මේ රජය
සූදානම්. මහජන බැංකුව සභාපතිතුමනි සුජ්‍ය රාජපක්ෂ මහත්තයනි මට මිනිත්තු දෙකක කාලයක් තමයි තියෙන්නේ. මම මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. රාජ්‍ය සේවයේ රාජ්‍යාන්තරණය හා සම්බන්ධව තියෙන ප්‍රධාන චෝදනාවක් නේ ටිකක් වෙනස් වෙන්න පරක්කුයි කියලා. වෙනස් වෙන්න පරක්කුයි අලුත් වෙන්න පරක්කුයි. පොදුවේ තියෙන චෝදනාවක් මේ වැඩක් කරගන්න ටිකක් අමාරුයි. ඔහොම චෝදනාවක් ගණනාවක් තිබුණා. මම අහන්නේ මහජන බැංකුව විදිහට මේ සියලු දේට ඉස්සරහට ඇවිල්ලා මේ අලුත් අභියෝගත් සමග ජනතාව වෙනුවෙන් සහන සපයන්න සේවය සලසන්න ඔබතුමන්ලගේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සෝදානම් කොයිද? හොඳම ප්‍රශ්නයක්. මහජන බැංකුව තමයි මේ ප්‍රශ්නය මතු වුණාට පස්සේ මම කිසිම ප්‍රශ්නයක් නැතුව කියන හැම දෙයකටම මුල් වුණේ. මහජන බැංකුවේ තමයි ATM මොබයිල් කියන එක ගමට ගෙනිච්ච. මෙතුමත් ඒක දන්නු මං හිතන්නේ අමෙතුමා හැටියට මං එතුමටත් ඒක සපයලා තියෙනවා. ඒ වගේම මහජන බැංකුව තමයි මේ ණය ක්‍රම මුලින්ම තමන්ගේ තියෙන සියලුම පරිගණක පද්ධති වෙනස් කළා මුලින්ම දී සහන දුන්නේ මහජන බැංකුව. ඊට පස්සේ අනිත් හැම දෙයක්ම මං හිතන්නේ ළඟට ගෙනහිල්ලා ඊට පස්සේ දැන් කෝල් සෙන්ටර් කියන ක්‍රමයක් අලුතෙන් ඇති කළා. මොකද අපි දන්න ගොඩාක් අයට එන්න බෑ. මේ අයට දැන් මම තව එකක් කියන්න ඕන මේ අමතුමනි දැන් ගුරුවරු ගොඩාක් අතේ තමන්ගේ ඩෙබිට් කාඩ් එක තිබ්බට ඒ කාඩ් එක තමන් ක්‍රියාත්මක කරන්න දන්නේ නැහැ. මේකේ PIN එක මතක නැහැ. ඒක නිසා අපි තවත් වෙනම සෙට් එකක් අපි දැම්මා මේ කෝල් සෙන්ටර්. මොකද කෝල් සෙන්ටර් එක සම්පූර්ණ ජෑම් වෙලා එක දවසට මේ රංජිත් 12000ක් ඇවිල්ලා තියෙන ෆෝන් කෝල්ස්. මේ හැම කෙනාම බලන මොකද හේතුව එයාට මේ කාඩ් එක මේ ඇක්ටිවේට් කරගන්න. ඉතින් ඔය වගේ හැම දෙයක්ම ඒ එතකොට දැන් ටීවී වල ඔක්කොම අපි දැම්මා මේ අයට කරන්න පුළුවන් දේවල් නොකරන්න පුළුවන් දේවල් මෙන්න මේ වෙලාවට එන්න මේ හැම දෙයක්ම සමාජයට දුන. එතකොට මේක තව දුරටත් අපි මේ තත්ත්වෙම ඉදිරියට ගෙනියනවා. හැබැයි මේකට මම ගනුදෙනු කරුවන්ගේ එයාලගේ සහයෝගය මේකට අවශ්‍යයි. ඒ Tamanta අර කාරක ප්‍රාග්ධනය තමයි හැමතැනම අද කතා කරන්නේ. ඒක ඉක්මනට ගන්න ඕන නම් ඔවුනුත් එතකොට ඒකට අවශ්‍ය සියලුම දේවල් පහසුකම් දෙන්න ඕනේ. ඒ කියන්නේ සියලුම ලියකියවිලි ඉක්මනට දීලා Tamange වැඩ කටයුතු කරන්න ඕනේ. හැබැයි මහජනකෝ විතරනේ මුළු බැංකු පද්ධතියෙන් මං හිතන්නේ මේක කරනවා. ඒ නමුත් අපි රාජ්‍ය බැංකුවක් හැටියට මං හිතන්නේ මම බොහොම කැමැත්තෙන් කියනවා මගේ සේවක සංඛ්‍යාව සියල්ලම දැන් Tamange සිතුම් පැතුම් වෙනස් කරගෙන යනවා. දැන් ගිය ඉරිද ගත්තොත් ඊට ඉස්සෙල්ල ඉරිද ගත්තොත් අර රුපියල් 5000 සමාජ ආරක්ෂණ ඒ මුදල ගෙවන්න මගේ මහජන බැංකු ශාඛාවල් 237ක් වෙන්න දවස් ඒ දවස් දෙකේ මැරලා තිබුණා. එතකොට සමහර තැන්වලින් අපි මුදල් වෙන තැනකින් තනි තැනකට ගෙනිච්චා. මේ පොඩි මුදල් ප්‍රමාණය නෙමෙයි කියන්නේ බිලියන ගණන් වල මුදල් ප්‍රමාණයක් කියන්නේ. ඒ හැමදේම එතකොට සේවකෝ සැදී පැහැදී ඉන්න ඔය වැඩේ කරන්න. මං හිතන්නේ ඒක තමයි අවශ්‍ය. ඒක තවදුරටත් අපි කරනවා. මොකද හේතුව මම සභාපති හැයට හැම දවසකම අදටත් හැම දවසකම මම පැය 4ක් හෝ 5ක් මම බැංකුවේ ගත කරනවා. මොකද හේතුව මම දන්න ගොඩාක් වැඩ කටයුතු තියෙන මේ දවස්වල කියන එක. මහජන රජිත් බණ්ඩාර මහත්තයනි දැන් අපි ආර්ථික විද්‍යාවේ ප්‍රවේශයන් හා සම්බන්ධ වෙනස් වූ ආකාරය ගැන අපි කතා කළා. මම අවසන් මිනිත්තු දෙක තුනක් කාලයක් මම ඔබතුමාට ලබා දෙන්න පුළුවන්. මේ කාරණාත් එක්ක මේ මොහොතේ වෙනසට හර නරඹන තරුණයෙකුට, ව්‍යවසායකයෙකුට, ව්‍යාපාරිකයෙකුට, කුඩා කර්මාන්තකරුවෙකුට රජයේ සහන වැඩි පිළිවෙලත් එක්ක රජයේ ඉදිරි දැක්මත් එක්ක අලුත් පියවරක් තබන්න මොකද්ද ඔබතුමාලගේ උපදේශය? මම විශ්වාස කරනවා මේක අර කළු වලාකුලක තේන් රිදි රේඛාවක් වගේ. මේක අපිට අලුත් අවස්ථාවක්. දැන් මෙරටේ විවිධ මට්ටමේ පරිේශකයෝ තමන්ගේ පරිේශන හරහා මේ කොරෝනා වසංගතයෙන් අපි ගොඩේන්නේ කොහොමද කියන එක ගැන කතා කරලා තියෙනවා. හුඟ දෙනෙක් හිතනවා මේක U හැඩයක ගොඩේමක් කියලා. මම විශ්වාස කරනවා නෑ, මේක V හැඩයක අපි වැටුණා. හැබැයි වැටුණට වඩා වේගෙන් අපි නැගිටිනවා. ඒ නිසා වඩා වැදගත් වෙන්නේ අපි ධනාත්මක සිතුවිලි අපේ හිතවලට ගන්න ඕනේ. දැන් අපි එහෙම නොගත්තා නම් අපි අඩුම ගානේ මේ රටේ මිලියන භාගයක මිනිස්සු මේ වෙනකොට මැරෙන තැනකට තල් වෙන්න තිබුණා. අපිට මේක කරන්න පුළුවන් කියන ආකල්පය අපි හැමෝගෙම හිතවල ආවා. අපි දවස් 40ක් ගෙවල්වල තමයි මහා මන්දිර නෙමෙයි හැමෝටම තියෙන්නේ. ඒ අතර වාරේ අපි දැක්කා විපක්ෂය ඉතාම වගකීම් විරහිත විදිහට කටයුතු කරන එක. ඉතාම කනගාටුයි. මේ රට අපේ.
UNP කේද ශ්‍රී ලංකා කේද පොදු ජන පෙරමුණේද නෙමෙයි. ඒ නිසා ව්‍යවස්ථා අර්බුදයක් පිළිබඳව කතා කරනවා ඇඳිරි නීතිය වැරදි කියනවා පාර්ලිමේන්තුව කැඳවන්න ඕන කියන හැබැයි කිසි කෙනෙක් කියනවාද ධනාත්මකව හිතන්නේ මේක හරි කාලේ. දැන් රටේ සුළු සහ මධ්‍ය පරමාණ කර්මාන්ත කරුවා ධෛර්යමත් කරන්න එක වචනයක් කියනවාද? මේ රටේ ගොවියා ධෛර්යමත් කරන්න එක වචනයක් කියනවාද? මේ රටේ කම්කරුවා ධෛර්යමත් කරන්න එක වචනයක් කියනවාද? රෝසි සේනනායක මැතිණිය විතරක් පොසිටිව්ලි කතා කරා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ කොළඹ නගරේ මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක නොකරන වතු 1701ක් තියෙනවා සුජීව. බණ්ඩාරනායක පුරේ පර්චස් 15 පවුල් 240ක් කොයි රටේද බුරුතු පිටින් අරන් ගිල්ලා මේ විදියට නිරෝධය නිරෝධයනේ කරලා තියෙන්නේ. ඇමරිකාවේ කිව්ව හුළඟ හමාගෙන ගියාවෙන් එංගලන්තේ කිව්ව හුළඟ හමාගෙන ගියාවෙන් අපි හැම නෙමේ මේක අමුතු જાතියක්. මං හිතන්නේ ලංකාව කියන්නේ ආශ්චර්ය සහිත පොළවක්. අපි නැගිටිනවා අපි නැගිටින්නේ මේ වී හැඩයෙන් යුක්තව. වැටුණා හැබැයි වැටුණාට වේගෙන් අපි වඩා වේගෙන් අපි නැගී හිටිනවා. අමාත්‍ය ආචාර්ය බන්දකුණාන්දර මැතිතුමනි මේ මේ සියලු කාරණාත් සමග රජයක් විදිහට මේ රජය කරවන දේශපාලන නායකයන් විදිහට මේ රටේ කැබිනට් අමාත්‍යතුමක් විදිහට මේ මේ සියල්ල සමග මේ වසර නරඹන පිරිසට රජයේ විසින් ස්ථීරසාරව අපිට මතකයි සමහර රජයන් වල දෙන පොරොන්දු මේ ක්‍රියාත්මක වෙනවා වවන කොට කියන දේ නෙමෙයි අස්වැන්න නෙලන කොට සිදුුන්නේ අපි මේ මේ වගේ වෙනස්සුණු දේවල් අපිට පහුගිය කාලේ අපි දැක්කා ගේච අවුරුදු 5 ඇතුලේ ඔබතුමාලගේ මේ වැඩපිළිවෙල ස්ථීරසාර බව සම්බන්ධව මේ වැඩපිළිවෙල තුළ විශ්වාස ලැබීම හා සම්බන්ධ මම අවසන් මිනිත්තු තුනක් විතර කාලයක් ඔබතුමාට ලබා දෙන්න කැමතියි අතිශයින් අවංකභාවයේ ප්‍රතිමූර්තිය බඳු නායකී රට පාලනය කරනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ මාධ්‍ය සම්දර්ශන මාධ්‍ය හමු වලට එන්නේ එතුමා උදේ දවල් රැ දිගටම විද්‍යාත්මක පදනමක් යටතේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සෞඛ්‍යාංශවල හමුදාංශවල වෙනත් විද්වතුන්ගේ උපදේශාත්මක අනුග්‍රහය ලබා ගැනීමෙන් බුද්ධිමය දායකත්වයේ ලබා ගැනීමෙන් ඊටම නිහතමානී වගකිව යුතු ඡාම් සරල විදග්ද නායකයෙක් ලෙස විශාල මෙහෙවරක් ජාතියට කරනවා. ඒ වගේම මම සඳහන් කරන්න කැමති මේ අවස්ථාවේදී අපි හැමෝටම ප්‍රශ්න තියෙනවනේ. ගොවියන්ට වැඩ කරන අයට රස්සාව නැති වෙන අයට මේ සියලු දෙනාට වැඩ නැතුව ඉන්න අයට වැඩ අවිනිශ්චිතතාව තියෙන සියලු අයට විවිධ පිටවීම සඳහා ආයතන තියෙනවා. දැන් සුජීව අපේ සභාපතිතුමා සඳහන් කළ පරිදි බැංකු පිළිබඳ මූල්‍ය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබ ඔබේ සුපුරුදු බැංකු කරුවා වෙතට ගිහිල්ලා සාකච්ඡා කළා. ඒක විසඳෙන්නේ නැත්නම් අදාළ පාර්ශ්ව වලට කියන්න. දැන් අපි ආනයන තහනම් කරලා සීමා කරලා තියෙනවා. එතකොට සමහර කර්මාන්ත කරුවෙකුට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්න ගන්න බැරි වීමේ ගැටලුවක් තියෙන පුළුවන්. එතකොට ඒ ගැටලුව යොමු කරන්න දැන් අපනයන කරුවන්ට නම් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ BOI බෝඩ් ඔෆ් ඉන්වෙස්ට්මන්ට් වල තමන්ට තියෙන ප්‍රශ්නේ එතනට කියන්නේ. එක්ස්පෝර්ට් ඩෙවලොප්මන්ට් බෝඩ් තියෙනවා අපනයන සංවර්ධන මණ්ඩලයේ අපනයන කරුවෙකුට මොනවා හරි භාණ්ඩයක් ගෙනා ගැනීම යැවීම ගැටලුවක් තියෙනවා නම් එතනට ගිහිල්ලා කියන්න. ඒ තියෙන ගැටලු ඒ ආයතන විසින් අර බැසිල් රාජපක්ෂ මහත්මයාගේ නායකත්වයෙන් පිටලා තියෙන කමිටුවට ඉදිරිපත් කළා. ක්ෂණිකව විසඳුමක් ලබා දෙන යාන්ත්‍රණය සකස් වෙනවා. එනිසා දැන් අපි කමකරු දෙපාර්තමේන්තුව මේ දිනවල වෙබ් එකේ යම් කිසි ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒතරතුරු රැස් කරනවා. ඊළඟට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ ප්‍රශ්නයක් තියෙනවා නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දේශීය විදේශීය වශයෙන් උසස් අධ්‍යාපන ලබන ශිෂ්‍යයන්ගේ ගැටලුවට මැදිහත් වෙනවා. අපි හැමෝම මේ වගකීම් මගේ හැරලා කොහෙ ගියාද කියලා මේක මම දන්නේ නෑ මම මේක පත්‍රයකින් බල්ලා හොයාගන්න හදන්නේ හරි මේ කියලා කියන්නේ නැතුව අපි කණ්ඩායමක් ලෙස සාමූහික වගකීමකින් යුතුව මේ රජය වශයෙන් හැසිරෙන්නේ ඒක ජනතාවට මේ මේ විශාල සහනයක් හා විශාල බලාපොරොත්තුවක් අපි වගකීම යුතු බාරකාර රජයක් ලෙස මේ විපතින්
ජනතාව මුදෝගෙන ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගෙන අර මාචාර්යතුමෝ සඳහන් කළ පරිදි මේ අයවැලේකණයෙන් පස්සේ ඊටාම බලාපොරොත්තු සහගත අලුත් සංවර්ධන බිම්මක් පනින්න අපේ අදිස්ත්‍රාණ සීදීව පෙළ ගැසී යුතු වෙනවා අපි අද කොරෝනා වසංගතය හමු වූ ආර්ථික රට බලපෑම මේ ඔස්සේ දෙවෙනි ආර්ථික සහ සමාජීයාත්මක කාරණා සහන වැඩ පිළිවෙල එහා සම්බන්ධ රජයේ සාර්ථකත්වය සහ ඔබට තිබෙන ගැටළු වලට තිබෙන පොදු තීරණ හා සම්බන්ධව අපි සාකච්ඡාවට සංවාදයට භාජනය කරේ අපේ ආරාධනය පිළිගෙන අද සැපමිණිය වෙනුවෙන් අප ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන් තොරතුරු සහ ජනමාධ්‍ය උසස් අධ්‍යාපන තාක්ෂණ සහ නවෝත්පාදන කැබිනට් අමාත්‍යතුමන්ට ආචාර්ය බඳුනගුණරත්න බොහොම ස්තුතියි ඔබතුමන්ට ආයුබෝවන් ඔබතුමාට වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් බණ්ඩාරමහත්මනි බොහොම ස්තුතියි අපේ ආරාධන පිළිගෙන සම්බන්ධ වෙනුවෙන් ආයුබෝවන් ඔබතුමන්ටත් වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය ඒ වගේම ශ්‍රී ලංකා ආරක්ෂණ සංස්ථාවේ සභාපතිතුමා ආචාර්ය ජගත් වැල්ලවත්තමහත්මනි බොහොම ස්තුතියි අපේ ආරාධන පිළිගෙන අද සම්බන්ධ වෙනුවෙන් ආයුබෝවන් එවැගේම මහජන බැංකුවේ වර්තමාන සභාපතිතුමන් ශ්‍රී ලංකා වර්ණත් ගණකාධිකාර ආයතනයේ හිටපු සභාපතිතුමන් ජ්‍යෙෂ්ඨ ගණකාධිකාරීවරයෙකුතුමන් අපගේ ස්තුතිවන්ත වෙනවා අද සුජිව රාජපක්ෂ මහතුමන් අපේ ආරාධනය පිළිගෙන සම්බන්ධ වෙනුවෙන් බොහොම ස්තුතියි අයබන් ඔබතුමාටත් අපේ සමගින් මේ සංවාදයේ පුරාවට බතුණු කාරණා පිළිබඳ නැවත නැවත ඔබට සිහිපත් කරමින් සුබ රාත්‍රියක් වඩායහපත් වූ ජයග්‍රහ සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් අද සංවාදයෙන් මෙසේ සමු ගන්නවා සුබ රාත්‍රියක් අයබෝවන්.